नहीं, नहीं। हरी एना ने हमोटम शुभ देसना आयबोवान गुड मॉर्निंग जय वेवा एना शुभ दवसक हमोटम प्रार्थना करनावा उना दत्त अपि ओलात के एकतु वेला इन्ने तवत थियरी क्लास एककिन सेनसुरादा उदे तवत थियरी क्लास एककिन तमाई मे विदियट अपि ओलात एक संबंध वेन्ने अपि अद कथा करन्ने अपि अगोस्तु मासे थियरी पाडमे අවසාන විෂය කොටස් ටික තමයි කතා කරන්නේ අපි අද මේ පාඩම සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරගමු අපිට හෙට ඉඳලා පුළුවන් ඉරිදා ඉඳලා පුළුවන් සැප්තැම්බර් මාසෙ වැඩ පටන් ගන්න පුනරුදය කියන අතිශය වැදගත් මාතෘකාව පුනරුදය මෙන්න මේ පුනරුදය කියන පාඩමේ වැඩ කටයුතු අපි හෙට පටන් ගන්නවා අද අපි අවසන් කරගමු මහනුවර රාජධානිය පාඩමේ අවසාන विषय कोटा स्कीपे दरुपेटाव अपी गिये इरिदा क्लास तीरी क्लास से के अवसार्थम कथा करने में महानुवर राजधानीय तुले मनोवागेद समाजे केला महानुवर राजधानी समय लांकिक जनसमाजे कोहमद हैडेगे हिला तिबुने लांकिय जनसमाजे कोहमद महानुवर राजधानी समय मेरते तिब्बे कथाकर महानुवर राजधानी समय लांकीय समाजे कोहमद कियलतमाय अपि कथाकर कर हिटिये एक कथावेदी मट क्यूवा मे महानुवर जन समाजे दिहा बलना कोट महानो राजधानी समय लांकिक समाजे दिहा बलना कोट सियलुम इडाम बल आयतिकारु बावट पत्तिलाति बुने महाराजतुमानि महानो राजधानी समय लांकिक जन समाजे दिहा बलना कोट सियलुम इडाम बल आयतिकारु वा महाराजतुमा कियने के तमाय पिलिगेनीम ए अनुव महानो राजधानी समय මේ අපේ රටේ සියලුම ඉඩම් ටික අයිතිය සහ භුක්තිය පදනම් කරගෙන බෙදලා තිබුණා ප්‍රධාන වර්ග පහකට මහනුවර රාජධානි සමයේ සියලුම ඉඩම් අයිතිය සහ භුක්තිය පදනම් කරගෙන බෙදලා තිබුණා වර්ග පහකට ඉතින් ওই වර්ග පහේම පොදු අයිතිකරු රජතුමා අර නේද ඒ ඉඩම් වර්ග පහ ගැන අපි කතා කරා මතක ඇතිනේ ඉඩම් වර්ග පහක් දකින්න පුළුවන් කිව්වා गबडागाम निंदगाम विहारगाम देवालगाम सह परवेनी गाम के डमर्ग पहाक तिबुना इहना महानुवर राजधानी समय सियलुम इडा आयतिय सह भुक्तिय पदनाम करगेन वर्ग पहाकड बेदल तिबुना ए वर्ग पहाता माय गबडागाम निंदगाम विहारगाम देवालगाम सह පරවේණි ගම් කියලා අපි ඉඩම් වර්ග පහ පිළිබඳවත් වෙන වෙනම කතා කරගත්තා. ඒකෙන් මම අවසානටම ලියපු කරුණ වෙන්නේ ඇත්තේ මහනුවර රාජධානි සමයේ තිබිලා තියෙන්නේ ග්‍රාමීය සමාජයක්. මහනුවර රාජධානි සමයේ ලංකාවේ තිබිලා තියෙන්නේ නාගරික සමාජයක් නෙවෙයි ග්‍රාමීය සමාජයක් ලෝ. ඒ ග්‍රාමීය සමාජය ස්වයං පෝෂිත එකක් කියලා අවසානට ලියලා තියෙන එහෙමද පුතේ? අවසාන කර්ණ ලියලා තියෙන්නේ මහනුව රාජධානියේ පැවතියේ ග්‍රාමීය සමාජයේ කි ඒ ස්වයං පෝෂිත එකක් වීකද අපි අවසාන දෙන්න තියෙන්නේ එහෙමද ලිව්වේ ඔව් සර් ඔව් 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 හොඳයි ඇත්තම කතාව කිව්වොත් මහනුව රාජධානි සමයේ නගරයකට තිබ්බේ මහනුව නගරේ විතරනේ මහනුව රාජධානි සමයේ නගරයකට තිබුණේ महानुवर नगरे वितराय अनि सियल्ल गम्मानने अनि सियल्ल ग्राम गम्मानने एतकोट गम्मान तम वेडिपुर तियेन एना महानुवर राजधानी समये तिबुने ग्रामीय समाजय ए ग्रामीय समाजय स्वयं पोषिताय मोकद स्वयं पोषिताय कियला कियन स्वयं पोषिताय कियला कियन्ने अपिट ओन करन हेम देयक्म मे रटे तुल तियेनवना अपिट ओन करन हेम देयक्म රටය ඇතුලේ තියෙනවා නම්
අපි රටක් වශයෙන් ස්වයන් පෝෂිතයි. තේරුණා නේද? දැන් වර්තමාන ශ්‍රී ලංකාව ස්වයන් පෝෂිත රාජ්‍යයක්ද? නෑ. අපේ රට ස්වයන් පෝෂිත රාජ්‍යයක් නෙවෙයි අද වෙනකොට. මොකද අපිට ඕන කරන ගොඩක් දේවල් අපි පිටරටින් තමයි ආනයනය කරන්නේ. අපිට ඕන කරන හැම දෙයක්ම මේ රටේ අද නිෂ්පාදනය කරනවාද? නෑනේ. ඉතින් අද අපේ ලංකාව ස්වයන් පෝෂිත එකක් නෙවෙයි. හැබැයි මහනුවර රාජධානි සමයේ අපේ රට ස්වයන් පෝෂිතයි. මේ රටට ඕන කරන හැම දෙයක්ම මේ රට ඇතුලේ නිෂ්පාදනය කරගෙන තිබුණා. ඒ කාලේ මිනිස්සුන්ට ඕන කරන හැම දෙයක්ම මේ රට ඇතුලේ නිෂ්පාදනය කරගෙන තිබුණා. එහෙනම් මහනුව රාජධානි සමයේ වෙනකොට අපේ රටේ ජන සමාජයේ ග්‍රාමීය ජන සමාජය ඒ ග්‍රාමීය ජන සමාජය ස්වයන් පෝෂිත එකක් වුණා කියන එකත් අමතක කරන්න එපා. අන්න එතනදල තමයි අපිට ලියාගෙන යන්න තියෙන්නේ. අපි ලියමින් ඉන්නේ පිටුවංග කීයද පුතේ? ඔය ඊයේ ගිය සතියේනේ බැරි වෙච්ච අයට කියන්නේ ඉඩ තියන්න. 14 උඩම උඩමනේ පිටුවංග 14 ටිකක් උඩින් ලියා ගන්නකො තරු දාලා නෝට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ආ රූල් පහක් කරලා. පහක් කරලානේ. පිටුවංග 14 රූල් පහක් කරලා ලියා ගන්නකො ඔය විදියට. හරි. තප්පරය දෙන්න මට. හලෝ. ඔව් ඔව් කියන්න. ලියන් එහි තන් එහි ඔහෙලියන් තරවග්දාලියන් එහි සමාජ සබදතා එහි සමාජ සබදතා කුල කමේ මත පදනම් විය එහි සමාජ සබදතා කුල කමේ මත පදනම් විය එහි සමාජ සබදතා එහි සමාජ සබදතා කුල ක්‍රමය මත පදනම් විය එහි සමාජ සබදතා කුල ක්‍රමය මත පදනම් විය රයිට් ඔන්න අපි කරුණක් ලියාගත්තා එහි සමාජ සබදතා කුල ක්‍රමය මත පදනම් විය කියලා මොකද ලිව්වේ එහි සමාජ සබදතා කුල ක්‍රමය මත පදනම් විය දරුපතව මේ මහනුවර ජන සමාජයේ දිහා බැලුවම අපිට පේනවා මේ මිනිස්සු අතර හිතවත්කම් සමාජ සබදතා පවත්වලා තියෙන්නේ කුල මත කුල ක්‍රමයේ පදනම් වෙලා තමයි සමාජ සබදතා පවත්වලා තියෙන්නේ. එතකොට මේ මහනුවර රාජධානි සමයේ වෙනකොට කුල ભેදය ඉතාම උග්‍ර මට්ටමින් ලංකාවේ තිබුණා. මේ කුල පදනම කුල ක්‍රමය මහනුවර යුගයේ තුල තදින්ම ක්‍රියාත්මක වුණා. එතකොට ආගන් තමන්ගේ කුලයේ මිනිස්සුත් එක්ක විතරයි ඒ මිනිස්සු සබජතා පවත්තන්. වෙන කුලවල මිනිස්සුත් එක්ක සබජතා පවත්තන එක ගොඩක් අඩුයි. තම තමන්ගේ කුලවල අය අතර තමයි විවාහ කටයුතු සිද්ධ වෙන්නේ. හිතවත්කම් සිද්ධ වෙන්නේ ඔක්කොම ගනුදෙනු කිරීම, හිතවත්කම් එනු යනු කිරීම ඔක්කොම තමන්ගේ කුලයේ මිනිස්සු අතර තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් සමාජ සබජතා කුල ක්‍රමයේ මත පදනම් වෙලා තිබුණා. හරි නේද? දැන් රදලවරු රදල පරම්පරාවල ඉන්න අය රදලේ රදලෝ තමයි හිතවත්කම් පෑවේ. සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඒගොල්ලෝ හිතවත්කම් ඇති කරගත්තේ නැහැ. හරි නේද? ඒ ඒ කුලවල මිනිස්සු ඒ ඒ කුලවල මිනිස්සු අතර තමයි සමාජ සබජතා පවත්වාගෙන ගියේ. එක කුලයක මිනිස්සු තවත් කුලයක මිනිස්සු එක්ක සබජතා පවත්වලා නැහැ. නම් කුල මත පදනම් වෙච්ච සමාජ සබජතා තමයි මහනුවර යුගයේ තුල ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක තමයි ලියාගෙන තියෙන්නේ. එහි සමාජ සබදතා කුල කමේ මත පදනම් වුණා කියන එක කුල අතර තමයි තමන්ගේ කුලයේ මිනිස්සු අතර තමයි හිතවත්කම් ඇති කරගෙන විවාහ කටයුතු කරගෙන වාසය කරලා තියෙන්නේ නේද? ලියන ඊළඟ කරුණ ඊළඟ එක ඒ ඒ කුලයට වෙන් වූ ඊළඟ එක ඒ ඒ කුලයට වෙන් වූ ඒ ඒ කුලයට වෙන් වූ ඒ ඒ
කුලයට වෙන් වූ ඊළඟ තරුව කියන්නකෝ ඊළඟ තරුවලිය ඒ ඒ කුලයට වෙන් වූ තරුවක් දාලා යන්න කිව්වේ ඒ ඒ කුලයට වෙන් වූ ඒ ඒ කුලයට වෙන් වූ ඒ ඒ කුලයට වෙන් වූ ආර්ථික කටයුතුද ආර්ථික කටයුතුද දක්නට ලැබුණි නෑ අලුත් ටියුට් එකනේ පරණ පාඩම යන තාම අලුත් ටියුට් එක පටන් ගන්න හෙට පොන්රොද පාඩම අද පටන් ගන්න නෑ පරණ පාඩමේ කොටසක් තියෙන ඉවර කරන අවසාන පොඩ්ඩ මේ අවසාන ටික අද ඉවර කරලා ඒ පාඩම ඔක්කොම සාරාංශ කරලා අද ඉවර කරලා ඉරිදා හෙට පටන් ගන්නවා පොන්රොද පාඩම අරණේද ඒ ඒ කුලයට වෙන් වූ ආර්ථික කටයුතුද දක්නට ලැබුණි ඒ ඒ කුලයට වෙන් වූ ආර්ථික කටයුතුද දක්නට ලැබුණි ඒ ඒ කුලයට වෙන් වූ ආර්ථික කටයුතුද දක්නට ලැබුණි එහෙනම් මේ කුලවලට රස්සා පවා තීරණය වෙලා තිබුණා රැකියාව පවා ආර්ථික කටයුතු පවා ඒ කුලෙන් කුලයට තීරණය වෙලා තිබුණා තේරුණා නේද එතකොට මේ දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ එක කුලයක් ගත්තොත් ඒ ඒ ඒ කුලේනි මිනිස්සුන්ට තමන් කැමති කැමති ආර්ථික කටයුතු කරන්න බෑ ඒ කුලයට වෙච්ච ආර්ථික කටයුත්තක් තිබිලා තියෙනවා එහෙනම් ආර්ථික කටයුතු රැකියා කටයුතු පවා සිද්ධ වෙලා තියෙන්නේ කුල ක්‍රමේ මත එතකොට මේ හිතවත්කම් ඇති කර ගැනීම නේද සමාජ සබඳතා පවත්වලා තියෙන්නේ කුල ක්‍රමේ මත ආර්ථික කටයුතු කරලා තියෙන්නේ කුල ක්‍රමේ මත ආවාහ විවාහ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ මහනුරියෝගේ කුලයේ මත පදනම් වෙලා කුල ක්‍රමේ මත තමයි පදනම් වෙලා තියෙන්නේ දැන් අද නම් බලන්නකො විවාහ කටයුතු අද සාමාන්‍යයෙන් විවාහ කටයුතු සිද්ධ වෙනවද කුල කුල බලලා කුල ක්‍රමේ මත පදනම් වෙලා විවාහ වෙනවද නැහැනේ නේද අපි ඔය උදා අපි දන්නා දැන් කැම්පස් ගියාට පස්සේ කැම්පස් එකේ හරි කොලෙජ් එකේ හරි රස්සාවකට ගියාම හරි එතෙන්දී අපිට මොන ගැහෙන කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වෙලානේ දැන් අද ගොඩක් සමාජ මිනිස්සු විවාහ සිද්ධ කරගන්න නේද අම්මලා තාත්තලා මේ මේ හොයලා දෙන විවාහද ගොඩක් අඩුනේ නේද ඔය තමන් රැකියා කරන තැන නේද උසස් අධ්‍යාපනය හදාගන්න තැන් වලදී මුණ ගැහෙන කොල්ලෙක් කෙල්ලෙක් තමයි කසාද බඳගන්නේ එතකොට එතෙන්දී කුලේ බලනවාද කුලමල බලන්නේ නෑද අද කුල ක්‍රමයේ ලොකුවට භාවිතා වෙන්නේ නෑ අද කුල ක්‍රමයේ මත රස්සා දෙනවද නෑනේ අද කුලේ වල රස්සා දෙන්නෙත් නෑ අද කුලේ වලද අපි හිතවත්කම් ඇති කරගා ඈ පුතා දැන් කුල මත පදනම් වෙලාද අද අපි හිතවත්කම් ඇති කරගන්නේ නෑ අද රස්සා දෙන්නේ කුලේ බලලාද නෑ අද විවාහ සිදු කරගන්නේ කුලේ බලලාද නෑ හැබැයි මහනුවර ජන සමාජය ගත්තොත් මහනුවර ජන සමාජයේ සමාජ සබජතා ඇති කරගත්තේ කුල පදනම් කරගෙන රස්සා දුන්නේ කුල පදනම් කරගෙන ආර්ථික කටයුතු සිද්ධ වුණේ කුල මත පදනම් වෙලා විවාහ කටයුතු සිද්ධ වුණේ කුලේ මත පදනම් වෙලා මේ කුල ભેදය කුල ක්‍රමය මහනවර යෝගී වෙනකොට ඊටාම උග්‍ර තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ කුලේ බලන එක මේ කුල සසඳන එක මේ කුල ක්‍රමය මහනවර යෝගී වෙනකොට මේ රට ඇතුලේ ඊටත් කදින්ම ක්‍රියාත්මක වුණා කියන එක මතක තියාගන්න නරක දෙයක් නරක දෙයක් නරක පූර්වාදර්ශයක් තේරුණා නේද දැන් මේ රටේ මිනිස්සු කුලේ මත උස් පහත් කරලා තියෙනවනේ නේද අදටත් යන්තමට ඔය කුලය ඔය කුල ක්‍රමේ යන්තම් අපේ රටේ තියෙන දෙමාපියන් ගාව ඔය දෙමාපියෝ ගාව ඔය කුල පදනම තාමත් පොඩ්ඩක් තියෙනවා නේ නේ කසාදයක් බදා ගන්නකොට යටින් හොරෙන් බලනවා අපේ කොල්ලා යාළු වෙලා බඳින්න ඉන්නේ මේ මේ කෙල්ල මොන කුලේද මේ කොල්ල මොන කුලේද කියලා පොඩ්ඩක් හොයලා බලනවා නාමෙන් එහෙම ටිකක් හොයන්න පුළුවන් නේ නාමවලින් නේද සර් නේම් එකෙන් හොයන්න පුළුවන් නේ මේ කුලේ මොකද්ද කියලා පොඩ්ඩක් නේද දෙමාපිය හොරෙන් යටින් බලනවා බලලා ෂේප් එකේ හිතේ තියන් ඉන්නවා ආ උඹල මෙහේ මේ කුලේ ආ එහෙමයි කියලා නේද අද කුල ක්‍රමය ලොකුවට භාවිතා වුණේ නැති වුණාට යටිහිත්වල තාමත් පොඩියට පොඩියට කුල ක්‍රමයේ තියෙනවා හැබැයි නුවර යුගයේ යටිහිතේ විතරක් නෙමෙයි උඩු හිතේ විතරක් නෙමෙයි මුළු සමාජෙම කුල ක්‍රමයේ තදින්ම ක්‍රියාත්මක වුණාද නැද්ද කුල ක්‍රමයේ තදින්ම ක්‍රියාත්මක වුණා සමහර මිනිස්සු සමහර ගෙදරට ආවම ඉස්සරහ දොරෙන් ගන්නෙ නෑ දැන් පහළ කුලයක මිනිහෙක් ආවොත් ඉහළ කුලයක ගෙදරට
ඒ පහල කුලේ මිනිහා ඉස්සරහා දොරෙන් ගේතුලට ගන්නවද? ගන්නේ නැහැ. පිටිපස්ස දොරෙන් එන්න කියන්නේ. පිටිපස්සට වරෙන් කියලා කියන්නේ. වතුර දෙනවද බොන්න විදුරුවක? දෙන්නේ නැහැ. සමහරවිට ඉහළ කුලේ මිනිහා පහල කුලේ ගෙදරකට ගියොත් ඒ ගෙදරින් කෑම කන්නේ නැහැ. වතුර බොන්නේ නැහැ. මුකුත්ම නැහැ. ගේ අස්සට යන්නේ නැහැ. නේද? ඒ වගේ තදයට කුල ભેදයේ තිබුණා මහනවර ජන සමාජයේ තුල. නේද? සමාජ සබඳතාවපැත්තේ කුල ක්‍රමයට ආර්ථික කඩේත තීරණය වුණේ කුල ක්‍රමයට විවාහ කඩේත සිද්ධ වුණේ කුල ක්‍රමයට. ලියන්න ඊළඟ තරුව. ලියන්න ඊළඟ තරුව ලියන්න. ආවාහ විවාහ කඩේතු. ඊළඟ තරුව ආවාහ විවාහ කඩේතු. ආවාහ විවාහ කඩේතු. ආවාහ විවාහ කඩේතු. කුලය පදනම් කරගෙන කුලය පදනම් කරගෙන සිදු කෙරුණි. ආවාහ විවාහ කටයුතු කුලය පදනම් කරගෙන සිදු කෙරුණි. ආවාහ විවාහ කටයුතු කුලය පදනම් කරගෙන සිදු කෙරුණි. කුලය පදනම් කරගෙන සිදු කෙරුණි. රයිට්. ඔන්න බලුව කරුණා. ආවාහ විවාහ කටයුතු කුලය පදනම් කරගෙන සිදු කෙරුණි. එහෙනම් මහනුවර යුගයේ ආවාහ විවාහ කටයුතු පවා සිද්ධ වෙලා තියෙන්නේ කුල කමේ මත. කුලය පදනම් කරගෙන තමයි ආවාහ විවාහ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. තමන් කැමති කෙනෙක් අසාද බඳින්න බෑ. දැන් එහෙම ප්‍රේම සම්බන්ධයක් හදාගත්තත් පුතේ වැඩක් නෑ. තමන්ගේ කුලය නැත්තම් දෙමාපිය විරුද්ධයි. අකමැති. ඒ නිසා තමන්ට ගැළපුණා කියලා තමන් හිතවත් වුණා කියලා කසාද බඳින්න බෑ මොනෝර යුගේ. කුලය තියෙනවා. තමන්ගේ කුලෙම කෙනෙක් තමයි බඳින්න වෙන්නේ. වෙන කුලවල මිනිස්සු බඳින්න බෑ. කුල ක්‍රමයේ මත තමයි ආවාහ විවාහ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. මේ මහනෝර යුගේ මේ ආවාහ විවාහ කටයුතු කුල ක්‍රමයේ මත පදනම් වෙලා ක්‍රම තුනකට ඒ කාලේ විවාහ සිද්ධ වෙලා තියෙන විවාහ වර්ග තුනක් දක්ින්න පුළුවන්. නෝර යුගයේ තිබුණා ප්‍රධාන විවාහ ක්‍රම තුනක්. මොකක්ද මේ විවාහ ක්‍රම තුන? දන්න අය කියන බලන්න. නෝර යුගයේ තිබුණ විවාහ ක්‍රම තුන කියන්නේ දීග විවාහය, බින්න විවාහය. ඔව්. දීග විවාහයයි බින්න විවාහයයි අනිත් එක මොකද්ද? එක ගෙයි කෑම. ඔව්. එක ගෙයි කෑම. එක ගෙයි කෑම කියලා එක අහලා තියෙනවද? එක ගෙයි කෑම දීග විවාහය බින්න විවාහය. දැන් ඔබ හිතන්නකෝ අනාගතේ. නෑ නෑ, ඔබ ඔබ උදාහරණ ගන්න ඕනේ. මම ගන්නකෝ. නෑ දැන් මම. දැන් මම මේ විවාහ වෙන්න ඉන්න මිනිස්සේ. හර නේද? එතකොට මට කියන්න දැන් මම කරගන්න ඒ ඉස්සරහට විවාහය දීග විවාහයක්ද බින්න විවාහයක්ද එක ගෙයි කෑමක්ද? විවාහ ක්‍රම තුනක් නෝර යෝගී ක්‍රියාත්මක වුණානේ. දැන් මොකද්ද මේ දීග විවාහය කියලා කියන්නේ? දීග විවාහය කියන්නේ මොකද්ද? ඈලමත්? ඈ? දීග දෙන්නේ කවුද? දීග දෙන්නේ පිරිමි ළමයිද ගෑනු ළමයිද? ගෑනු ළමයි. ගෑනු ළමයිනේ. ගෑනු ළමයි තමයි දීග දෙන්නේ. දීග විවාහයක් කියලා කියන්නේ ගෑනු ළමයා කසාද බැඳලා පිරිමි ළමයාගේ ගෙදර නතර වෙන එක. බිරිඳ තම සාමි පුරුෂයාගේ නිවසේ නතර වෙන විවාහයකට කියන්නේ මොන විවාහයක් කියලාද? දීග විවාහයක් කියලා. දැන් මම අපේ නෝනව කසාද බැඳලා මම අපේ ගෙදරට කැන්දන් එනවා නම් ඒක මොන විවාහයක්ද? දීග විවාහයක්. හැබැයි මම කසාද බැඳලා අපේ නෝනලා ගෙදර නතර වෙනා නම් ඒක මොන විවාහයක්ද? බින්න විවාහයක්. ඒක බින්න විවාහයක්. බින්න බහිනවා කියන්නේ බින්න බැස්සා කියන්නේ. බින්න බැස්සා. හා එහෙනම් උඹ බින්න බැස්සනේ. ඒ කියන්නේ කෙල්ලලායි ගෙදර, ගෑල් ළමයිලායි ගෙදර, නෝනලායි ගෙදර නතර වෙනවා කියන එක. හරිද? මොකද්ද? ඇහෙන්නේ?
भिन्न विवाह एक गई क्या है मैं मुका एक गई क्या है मैं एक आदापे रटे भावता वे ने हरद एक गई क्या है मैं कहने अद लांके जन समाज ये तो सिंह जन समाज ये तो एक गई क्या है मैं भावता वे ने के क्रिया जले पे नैतिक क्रमिया हरने द एक गई क्या है मैं के लकिया ने සහෝදරයෝ දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ගෙදරක ඉන්නවනම් එකම නාලියෙක් ගේනවා දෙන්න තුන්දෙනාටම හරිද දැන් මමයි මල්ලි අපේ ගෙදරින් අපි දෙන්නට අපේ අම්මයි තාත්තයි එක සාද බඳලා දෙන එකම නාලියෙ අපේ ගෙදරට ගේනවා හරණේ එක ගෙයි කෑම අද සමාජයේ මොනවත් එහෙම ඔව් ගහමරාගෙන යුද්ධ පිටිය හැදෙනවා නේ කොල්ලෝ ආ विवाह क्रमया महानुवर क्रियात्मको विवाह क्रम बाहुपुरुष विवाह नौयुगी क्रियात्मक मिहम विवाह खदेन हेतु देपलटिकने तमंगे पौलेती है දීපලටික බෙදල යන එක වළක්වන්න තමයි මේ මේ එක ගී කෑම කියන විවාහ ක්‍රමය හැදලා තියෙන්නේ බලන්නකෝ දැන් පුතාලා දෙන්නට මනාලිව දෙන්නෙක් බඳලා දුන්නොත් මේ දීපලටික බෙදන්න එපා දීපලටික බෙදන්න එපා ලොකු පුතාට අක්කර 5යි මෙයාට අක්කර 5යි එහෙම බෙදලා දෙන්න ඕනේ හරි නේද වෙන වෙනම එතකොට භාග්‍යදා එක පුතෙක් හරි මැරුණොත් එහෙම මොකෝ වෙන්නේ අර ඒ පුතා බැඳපු නෝනට තමයි අර දීපල ටික ඔක්කොම ආйти වෙන්නේ. දීපල ටික පිට යනවා. එහෙම එහෙම. නේද? එතකොට මේ දීපල ටික පිට යන එක වළක්වන්න. දීපල ටිකේ ආйтиය රඳව ගන්න පවුලෙම ඒ සඳහා තමයි මේ එකගී කෑම බහුපුරුෂ විවාහ. බහුපුරුෂ විවාහය මහනුවර යුගයේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙනම් මහනුවර යුගයේ විවාහය සිද්ධ වුණේ කුල ක්‍රමයේ මත කුල කුලයේ මත පදනම් වෙලා තමයි विवाह सिद्ध बुने विवाह क्रम क्रियात्मक महानुयोगी ये विवाह क्रम तमाय दीघ विवाह भिन्न विवाह एक गई कैम के विवाह क्रम आय राय चूटी पहदल के दीमा क्लियागन चेदया क्लिया चेदया चेदया क्लिया महानुवर युगे चेदया तरुदान बे महानुवर युगे महानुवर युगे महानोर युगे प्रधान विवाह क्रम तुना 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 क्रियात्मक विय महानोर युगे प्रधान विवाह क्रम तुना क्रियात्मक विय महानवर युगे प्रदान विवाह क्रम तुना क्रियात्मक विय लेन पहलट पहलट तरुदार एक देख दान लेन को एक दीग विवाह एक दीग विवाह महानवर युगे तुल प्रदान विवाह क्रम तुना क्रियात्मक उना एक दीग विवाह एक दीघ विवाह देख भिन्न विवाह एक दीघ विवाह देख भिन्न विवाह तुन एक गई कैम एक गई कैम एक गई कैम एक गई कैम लाइट गया हो दे एक गई कैम राइट प्रधान विवाह क्रम तुना सिद्ध होना ඔය මොන ක්‍රමයකට කසාද බැඳා කුලයේ බැලුවද නැද්ද කුලයේ පදනම් වුණා කුල ක්‍රමයේ මත පදනම් වෙච්ච විවාහ ක්‍රමයක් තිබුණේ කුල ක්‍රමයේ මත පදනම් වෙච්ච විවාහ ක්‍රම තුනක් තිබුණා දීඝ විවාහය භින්න විවාහය එකගෙයි කෑම කියන එක අමතක කරන්න එපා හර නේද ලියන දැන් ප්‍රධාන තරුවා ප්‍රධාන තරුවක් දා ඊළඟ ලක්ෂණ ලියමු ඊළඟ ලක්ෂණ ලියන් කතා කරමු ලියන් උඩරට ගැමි සමාජයේ ලියන් උඩරට
ගැමි සමාජයේ ඊළඟ ප්‍රධාන තරුව උඩරට ගැමි සමාජයේ උඩරට ගැමි සමාජයේ උඩරට ගැමි සමාජයේ සියලු කටයුතු උඩරට ගැමි සමාජයේ සියලු කටයුතු උඩරට ගැමි සමාජයේ සියලු කටයුතු අත්තම් ක්‍රමයට අනුව සිදුවිය අත්තම් ක්‍රමයට අනුව සිදුවිය හොඳට අහගෙන ඉන්න උඩරට ගැමි සමාජයේ සියලු කටයුතු අත්තම් ක්‍රමයට අනුව සිදුවිය අත්තම් ක්‍රමයට අනුව සිදුවිය අත්තම් ක්‍රමයට අනුව සිදුවිය උඩරට ගැමි සමාජයේ සියලු කටයුතු අත්තම් ක්‍රමයට අනුව සිදුවිය අත්තම් ක්‍රමයට අනුව සිද්ධ වුණාලු අත්තම් ක්‍රමය මම උගන්වලා තියෙනවා නේද අත්තම් ක්‍රමය මම උගන්වලා තියෙනවා මේ පාඩමේදී මේ 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 10 වසරේදී මේ ගන්නවා අත්තම් ක්‍රමය මොකද මේ අත්තම් ක්‍රමය කියලා කියන්නේ අත්තම් ක්‍රමය කියලා කියන්නේ පුතේ නොමිලේ ශ්‍රමය හුවමාරු කර ගැනීමනේ නේද මුදල් භාවිතා නොකර නොමිලේ ශ්‍රමය හුවමාරු කර ගැනීමට තමයි කියන්නේ අපි අත්තම් ක්‍රමය කියලා ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ පන්තියේ අපි හිතමුකෝ මෙහෙම අපි හිතමුකෝ මේ 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 ප්‍රාර්ථනා ඔන්න දැන් ප්‍රාර්ථනා එනවා අපේ කුඹුර වැඩ කරන්න ප්‍රාර්ථනා ඇවිල්ලා අපේ කුඹුර වැඩ කරලා දෙනවා සල්ලි ගන්නෙ නෑ ඊට පස්සේ මම යනවා ප්‍රාර්ථනාලය කුඹුරෙත් වැඩ කරලා දෙන්න ශ්‍රමයට ශ්‍රමය හුවමාරු කර ගැනීම නේද අත්තම් ප්‍රමේය කියලා කියන්නේ ඔයාලා ඔක්කොම එනවා අපේ කුඹුර වැඩ කරා මම යනවා ඔයාලගේ හැම කුඹුරම වැඩ කරලා දෙන්න ශ්‍රමයට ශ්‍රමය නොමිලේ හුවමාරු කර ගැනීමට තමයි කියන්නේ අත්තම් ප්‍රමේය කියලා එහෙනම් මේ මුදල් මුදල් පදනමට ආගන් මුදල් පදනමට මේ කුලී පදනමට මේ ශ්‍රමය හුවමාරු වුණේ නැහැ මහනුවර යුගයේ අත්තම් ප්‍රමේයට තමයි සියලු කටයුතු නුවර යුගයේ සිද්ධ වෙලා තියෙන්නේ අවසාන කරුණ කියන්නේ උඩරට ගැමි සමාජයේ සියලු කටයුතු අත්තම් ක්‍රමයට අනුව සිදුවිය. අවසාන කර්ම කියන්නේ උඩරට ගැමි සමාජයේ සියලු කටයුතු අත්තම් ක්‍රමයට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ලියන පුතා ඊළඟ තරුව ලියන් ඊළඟ එක පවුල ප්‍රධාන සමාජ ඒකකයේ විය ඊළඟ තරුව පවුල ප්‍රධාන සමාජ ඒකකයේ විය පවුල ප්‍රධාන සමාජ ඒකකයේ විය පවුල ප්‍රධාන සමාජ ඒකකයේ විය මේ පවුල් පදනම පවුල ප්‍රධාන සමාජ ඒකකයේ විය පවුල කියන එක ප්‍රබලයි එදා ජන සමාජයේ තුල මේ පවුල කියන එක ප්‍රබල තැනක තිබුණා ජන සමාජයේ තුල පවුල තමයි ප්‍රධාන පවුල තමයි ප්‍රධාන සමාජ ඒකකයේ වෙලා තියෙන්නේ පවුල කියන එකට සුවිශේෂ තැනක් තිබිලා තියෙනවා පවුල කියන එක දැන් ටික ටික ඒක අඩු වෙගෙන යනවානේ දැන් ඔය බටහිර රටවල ගත්තා යුරෝපීය රටවල ගත්තා ඇමරිකාව ඇතුළු මේ යුරෝප රටවල ඇමරිකාව වේවා නැත්නම් යුරෝපේ වේවා ඒ රටවල මේ පවුල කියන එක එච්චර සාධකයක් වෙලා නැහැ නේද මේ පවුල කියන එක දැන් ඒගොල්ලෝ ගණන් ගන්නේ නැහැ කසාද බඳිනවා ආයි ඩිවෝස් වෙනවා නේද ඊට සායි තමන් ටික දවසකින් ඇතැල්ලා තව එකෙක් බඳිනවා පවුල කියන එකට ලොකු තැනක් යුරෝපේ නැහනේ නේද ද ලංකාවත් ඕක ටික ටික දැන් ඇවිල්ලා නානුලිය බලන්නකෝ නේද මේ කසාද බඳිනවා නේද ආයි තින් දරුමල්ව හදලා ආයි ටික දවසකින් ඇතැල්ලා තව මේකෙක් කසාද බඳ ගන්නවා ස්ටාරයක් නැහනේ නේද දැන් අපේ අපේටත් ඒ අපේ රටටත් දැන් ඒක ටික ටික බෝ වේගෙන එන්නේ හැබැයි නුවර යුගයේ එහෙම නැහැ මහනුවර යුගයේ වෙනකොට නේද පවුල ප්‍රධානම සමාජ ඒකකයේ පවුල තමයි ප්‍රබල හැමෝම පවුලක් වෙලා පවුල ඈත්ක සමගියෙන් ජීවත් වෙච්ච රටක් තමයි මහනුවර යුගය තුල තිබුණේ එහෙනම් අවසාන කන් ඔබ ලියලා තියෙනවා පවුල ප්‍රධාන සමාජ ඒකකයේ විය සමාජය තුල ප්‍රධානම සමාජ ඒකකයේ තමයි පවුල පවුල තමයි ප්‍රධානම සමාජ ඒකකයේ වෙලා තිබුණේ අවසාන කරුණ ලියන්න අවසාන කරුණ ලියන්න ගුණගරුක බව සමාජයේ ප්‍රකට ලක්ෂණයක් විය
ගුණගරුක බව එකල සමාජයේ ගුණගරුක බව එකල සමාජයේ හලෝ නෑ 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 වහලා තියෙ වහලා තියෙ එහෙමද පේපර් එකක් තියෙනවා මේකේ කී වසරද කී වසරද 11 වසරද ඒ මොනවද විෂය විෂය විද්‍යාවයි ඉතිහාසයයි ආ ඒව තියලා තියෙන්නේ බුක් ෂොප් එකට එහා පැත්තේ අර තියෙන්නේ මානෙල් ක්‍රීම් හවුස් කියලා මානෙල් ක්‍රීම් හවුස් අර ඉස්සර පියවර ක්ලාස් එකේ ගෙදර අවවා අන්න එහේ ඔක්කොම ටියුට් තියලා තියෙන එහෙන් ගිල ගන්න පුළුවන් හොඳේ හරි ඔය වීරතුංග ස්ටෝස් එකේ එහා පැත්තේ ගෙදර හරිද හරි ලිවදපති ආසන කරන ගුණගරුක බව එකල සමාජයේ ප්‍රකට ලක්ෂණේ විය ගුණගරුක බව එකල සමාජයේ ප්‍රකට ලක්ෂණේ විය ගුණගරුක බව එකල සමාජයේ ප්‍රකට ලක්ෂණේ විය හරි ගුණගරුක බව එකල සමාජයේ ප්‍රකට ලක්ෂණයක්ලු ඒ කාලේ මිනිස්සු හරි ගුණගරුකලු සිරිත්විරිත් හොඳට රැක්ක සිරිත්විරිත් හොඳට අනුගමනය කරපු ගුණගරුක සමාජයක් තමයි එදා තිබිලා තියෙන්නේ හරිම ගුණගරුකයි හරි නේද අද වගේ නෙවෙයි මිනිස්සු හරි හිතවත් මිනිස්සු අතර හොඳ ලෙන්ගතු කමක් තිබුණා හැබැයි කුල මත විතරයි කුල ක්‍රමයේ තිබුණා හොඳේ කුල ක්‍රමයේ තිබුණා කුල අතර මිනිස්සු හරිම හිතවත් ලෙන්ගතුයි ගුණගරුකයි නේද ගරු කරන්න දන්නෝ නං ගුණගරුක සමාජයක් තිබිලා තියෙන්නේ ආගමට දහමට ලැබි වැඩිහිටියන්ට ගරු කරන දෙමාපියන්ට සලකන ඉතාම ගුණගරුක සමාජයක් තමයි මහනුවර ජන සමාජයේ දිහා බැලුවම් විට පේන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ඔවෙනි ලක්ෂණවලින් සමන්විත ඉතා විශිෂ්ට ජන සමාජයක් ගොඩනැගිලා තිබුණා මහනුවර රාජධානි සමයේ. එහෙනම් අපි ඔය කරුණු වලින් ලියාගත්තේ මහනුවර ජන සමාජයේ විදිය මහනුවර ජන සමාජයේ තුල මහනුවර ජන සමාජයේ හැදිලා තිබුණු විදිය තමයි අපි ඔය කතා කරලා අසම් කරගත්තේ. එහෙනම් අපි කරුණු වලින් ලිව්වා මහනුවර රාජධානි සමය තුල මොන වගේ සමාජ සංවිධානයක් මොන වගේ ජන සමාජයක්ද ගොඩනැගිලා තිබුණේ කියන එක නේද? එහෙනම් පවුල ප්‍රධාන සමාජයක කේ වුණා ගුණගරුක බව එදා ජන සමාජ ප්‍රකටම ලක්ෂණය විවාහය කටයුතු සිද්ධ වුණේ කුල ක්‍රමයේ මත සමාජ සබජතා සිද්ධ කරේ කුල ක්‍රමයේ මත ආර්ථික කටයුතු තීරණය වුණේ කුල ක්‍රමයේ මත නේද? මේ ග්‍රාමීය කෘෂි සමාජයක් තිබුණේ ඒක ස්වයං පෝෂිත එකක් ඒක මතක තියාගන්න සියලු විඩම්බලා හිතක රජතුමා ඒ ඉඩම් ටික බෙදුව වර්ග පහකට ගබඩාගම් මෙන්දගම් විහාරගම් දේවාලගම් සහ පරවේණිගම් කියලා නේද ඔන්න ඔය ටික අනිවාර්යෙන් කටපාඩම් කළා මතක තියාගන්න ඕනි ඔන්න ඔතනින් මහනුවර රාජධානි සමයේ සමාජ සංවිධානයේ පිළිබඳ අපි කතා කළ අවසන් කරනවා අපිට ඊළඟට තියෙන මේ පාඩමේ අවසන් අනුමාත්‍රකාව කතා කරන්න ඒ තමයි මහනුවර රාජධානි සමය තුල කිනම් ආකාරයේ මොන වගේ ආර්ථිකයක්ද ගොඩනැගිලා තිබුණේ කියලා තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපේ අවසාන අනුමාත්‍රකාව ලියන්න මහනුවර රාජධානියේ ආර්ථික ක්‍රමය. මහනුවර රාජධානියේ ආර්ථික ක්‍රමය. මහනුවර රාජධානියේ ආර්ථික ක්‍රමය. මහනුවර රාජධානියේ ආර්ථික ක්‍රමය මහනුවර රාජධානියේ ආර්ථික ක්‍රමය මහනුවර රාජධානියේ ආර්ථික ක්‍රමය රයිට් මාතෘකාව ලියා ගන්න මහනුවර රාජධානියේ ආර්ථික ක්‍රමය කියලා මොන වගේ ආර්ථිකයක්ද මහනුවර රාජධානිය තුල ගොඩනැගිලා තිබුණේ කියලා අපි හොයාගෙන යන්න ඕන රයිට් ඇත්තම කතාව කිව්වොත් මේ මහනුවර රාජධානිය තුල තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයක්නේ කෘෂිකාර්මික ආර්ථිකයක් තමයි මේ මහනුවර රාජධානිය තුල ගොඩනැගිලා තිබුණේ කර්මාන්ත ආර්ථිකයක් තිබුණාද ඈ කර්මාන්ත තිබුණාද මහනුවර රාජධානිස ලොකු මහා පරිමාණ කර්මාන්ත යංග සූත්‍ර වලින් බාණ නිෂ්පාදනය කරපු ඈ මහා පරිමාණ කර්මාන්ත ශාලා තිබුණාද නෝර යුගයේ නෑ සේවාර්ථකයක් තිබුණාද
සේවාර්ථ සේවාර්ථකයක් තිබුණෙත් නැහැ. එහෙනම් මහනුවර රාජධානි සමයේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයක්. මොන ආර්ථිකයක් තිබුණේ? කෘෂිකාර්මික ආර්ථිකයක් තිබුණේ. තේරුණා නේද? කෘෂිකාර්මික ආර්ථිකයක් තමයි මහනුවර යුගය තුල ගොඩනැගිලා තිබුණේ. රයිට්. මාතෘකාව ලියාගන්න ඇති මහනුවර රාජධානි සමයේ ආර්ථික ක්‍රමය කියලා. මහනුවර රාජධානි සමයේ ආර්ථික ක්‍රමය. එහෙනම් මහනුවර ආර්ථිකයේ දිහා බැලුවම පේන්නේ මහනුවර ආර්ථිකය කෘෂිකාර්මික ආර්ථිකයක් කියන එක. කෘෂි ආර්ථිකයක් තමයි ඒ යුගයේ ගොඩනැගිලා තිබුණේ. ලියන ඡේදයක් මේ විදිහට ලියන්. මහනුවර රාජධානි සමයේ महानवर राजधानी समय गोडनेगी पेवतिये कृषि कार्मिक आर्थिके की महानवर राजधानी समय गोडनेगी पेवतिये कृषि कार्मिक आर्थिक की महानवर राजधानी समय गोडनेगी पेवतिये कृषि कार्मिक आर्थिक की එම කෘෂිකාර්මික ආර්ථිකයේ තුල දෙන්නම ලියන්. එම කෘෂිකාර්මික ආර්ථිකයේ තුල දැකිය හැකි එම කෘෂිකාර්මික ආර්ථිකයේ තුල දැකිය හැකි ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. එම කෘෂිකාර්මික ආර්ථිකයේ තුල දැකිය හැකි ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. හොඳයි. දැන් මම ඔබට කිව්වා මේ මහනුවර රාජධානි සමය තුල ගොඩනැගිලා තිබුණේ කෘෂි ආර්ථිකයක්නේ. කෘෂිකාර්මික ආර්ථිකයක් තමයි මහනුවර යුගයේ තුල පාරිභෝජනෙ කෑමට අවශ්‍ය කරන දේවල් නිපදවා ගන්න තමයි හැම කෙනෙක්ම වගා කරලා තියෙන්නේ. තමන්ට ඕන කරන ආහාර පාන ටික වගන්නේ හොයාගෙන තමන් වගා කරනවා. විකුණන්න බලාගෙන ඒ කාලේ මිනිස්සු කුෂි කර්මාන්තය කළා නැහැ. ගොඩක් අඩුයි. වෙළඳාම මුල් කරගෙන විකුණන්න බලාගෙනම නෙවෙයි ඒ කාලේ මිනිස්සු කුෂි කර්මාන්තය කරලා තියෙන්නේ. තමන්ගේ කෑමට ඕන කරන තමන්ගේ නිවසට ඕන කරන ආහාර පාන ටික සපයා ගැනීමේ අරමුණින් තමයි ඒ කාලේ මිනිස්සු මේ කෘෂිකාර්මික කටයුතු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. පාරිභෝජනයේ පදනම් කරගත්ත කෘෂි ආර්ථිකයක් තිබිලා තියෙනවා. යපුම් ආර්ථිකයක් තිබිලා තියෙනවා. ලියන් තරු අංක එක. එය පාරිභෝජනයේ පදනම් කරගත් එකකි. ලියන් තරු අංක එක. එය පාරිභෝජනය පදනම් කරගත් එකකි. තරුවංක එක. එය පාරිභෝජනය පදනම් කරගත් එකකි. එය පාරිභෝජනය පදනම් කරගත් එකකි. රයිට්. මහනුවර රාජධානි සමය තුල ක්‍රියාත්මක වුණේ කෘෂිකාර්මික ආර්ථිකයක්නේ. ඒ කෘෂිකාර්මික ආර්ථිකයේ දිහා බලනකොට අපිට පේන එක ලක්ෂණයක් තමයි ඒ පාරිභෝජනයේ පදනම් කරගත් එකක්. තමන්ගේ කෑමට ඕන කරන දෙක නිෂ්පාදනය කරගන්න තමයි හැම කෙනෙක්ම වගා කරලා තියෙන්නේ. කුසු කර්මාන්තය දෙල තියෙන්නේ. අර නේද? ඒ පාරිභෝජනයේ පදනම් කරගත් එකකි. දෙක. දෙක. ලයන්. ආර්ථික රටාව සොයන පෝෂිත එකක් විය. ආර්ථික රටාව
स्वयं पोषित काव्य आर्थिक रटाव देख आर्थिक रटाव स्वयं पोषित काव्य देवनी कारण आर्थिक रटाव स्वयं पोषित काव्य आर्थिक रटाव स्वयं पोषित काव्य राइट एक यानी ओन करने हैं मध्यात्म रटाया तुले राजधानी तुले निष्पादने कर गत किए ने किने मिनिसुन तो ओन करने हैं मध्यात्म महान वर राजधानी तुले निष्पादने कर गने तीन स्वयं पोषित आर्थिक या तमाई महान वर योगी तिबुने स्वयं पोषित समाज या मेन म स्वयं पोषित आर्थिक के को महान वर योगी तुले गढ़ने गलत बिनो ऐना देवने कारण लिया गनती है ना आर्थिक रटाव स्वयं पोषित का पीय आर्थिक रटाव स्वयं पोषित का पीय किया लेन तुम्हें ने कारण लिया कथा करेमो लेन तुम्हें ने कारण खांडुकर प्रदेश बहुल ऊ बेवीन तुम्हें ने एक खांडुकर प्रदेश बहुल ऊ बेवीन खांडुकर प्रदेश बहुल ऊ बेवीन खांडुकर प्रदेश बहुल ऊ बेवीन वी गोवितन कलह की प्रदेश खांडुकर प्रदेश बहुल ऊ बेवीन गोवितन कल वी गोवितन खांडुकर प्रदेश बहुल ऊ बेवीन खांडुकर प्रदेश बहुल ऊ बेवीन वी गोवितन कलह की प्रदेश वी गोवितन कलह की प्रदेश सीमित विय 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 राइट वी वगावटे का सीमिताय नोर युगे हरद वी वगावटे का महापरिमाण के रूप ने देखो अनुराधपुर පොළොන්නරු යුගවල අපේ රටේ වැඩිම වගා කරපු බෝගේ විවගාවනේ නේ ලංකා පුරාම විවගාව සිද්ධ වුණානේ අනුරාධපුර පොළොන්නරු යුගයේ හැබැයි මහනුවර යුගයේ වෙනකොට විවගාව ටිකක් සීමිත වුණා හේතුව තමයි මේ මහනුව රාජධානිය පැතිරිලා තිබුණේ මධ්‍යම කඳුකරේනේ මධ්‍යම කඳුකරේ වටා තමයි මේ රාජධානිය බිහි වෙලා තියෙන්නේ එතකොට කඳුකර ප්‍රදේශවල විවගාවට යෝග්‍ය භූමිය ඉතාම අඩුනේ. ඉතින් යෝග්‍ය භූමිය අඩු නිසා විවගාව අඩුවෙන් සිද්ධ වුණේ. තේරුණා නේද? හේන් වගාව ටිකක් වැඩිපුර සිද්ධ වුණා. හරිද? විවගාව ටිකක් අඩු. හරි නේද? එහෙනම් තුන්වෙනි කරුණ කියන්නේ කඳුකර ප්‍රදේශ බහුල වූ බැවින් වී ගොවිතැන කළ හැකි ප්‍රදේශ සීමිත විය. හරි නේද? ඊළඟ එක. දැන් උඩරට ඊළඟ එක ඊළඟ කරුණ උඩරට උඩරට වැඩි ඉඩම් ප්‍රමාණයක් 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 හේන් ගොවිතැනට යොදා ගනුනි උඩරට වැඩි ඉඩම් ප්‍රමාණයක් හේන් ගොවිතැනට යොදා ගනුනි හේන් ගොවිතැනට යොදා ගනුනි විවගාව අඩුවෙන් කරලා වැඩිපුරම මේ යුගයේ ක්‍රියාත්මක වුණේ මොන වගාවද හේන් වගාව හේන් ගොවිතැන තමයි වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ විවගාව අඩුවෙන් හේන් වගාව වැඩියෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ එහෙනම් අවසාන කරුණ ලියාගත්තා උඩරට වැඩි ඉඩම් ප්‍රමාණයක් හේන් ගොවිතැනට යොදා ගනුනි හේන් ගොවිතැනට යොදා ගනුනි අරණේද දාතනමම වාල්ට කිව්වේ නැහැ මේ මහනවර යෝගී විවගාව හිල්මලු ක්‍රමයටනේ සිද්ධ වෙන්නේ මේ කඳුකර ප්‍රදේශවල වගා කරන ක්‍රමය මොකද්ද කඳුකර ප්‍රදේශවල මේ විවගාව කරන කුඹුරු හදලා තියෙන්නේ හිල්මලු ක්‍රමයටනේ පඩිපෙළ වගේනේ නේද හිල්මලු ක්‍රමයට තමයි විවගාව සිද්ධ වුනේ වැව් අමුණු හදන්න බෑ අහස් දිය තමයි භාවිතා කරේ නේද? ඒ ඔබ දන්න ඒවානේ නේද? රයිට් අවසාන කරුණ ලිව්වා උඩරට වැඩි ඉඩම් ප්‍රමාණය හේන් වගාවට යොදා ගත්තා කියන එක. රයිට්. ලියන පුතේ ඊළඟ කරුණ. ලියන ඊළඟ කරුණ ලියන් කතා කරමු. ලියන් යකඩ
යකඩ කමාව දැව යකඩ දැව යකඩ දැව යකඩ දැව ලෝහා යකඩ දැව කමාව ලෝහා ලාක්ෂා කර්මාන්තයේද යකඩ කමාව දැව කමාව ලෝහා ලාක්ෂා කර්මාන්තයේද ලාක්ෂා කර්මාන්තයේද ලාක්ෂා කර්මාන්තයේද කමාව පන් කර්මාන්තයේද දිනුව පැවතුනි පන් පැදුරු පන් කර්මාන්තයේද දිනුව පැවතුනි 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 right එහෙනම් මේ වී වගාව හේන් වගාවට අමතරව තවත් මහනවර යුගයේ ගොඩනැගිලා තිබුණා කර්මාන්ත කීපයක් ඒ තමයි යකඩ කර්මාන්තය දැව කර්මාන්තය ලෝහ කර්මාන්තය ලාක්ෂා කර්මාන්තය සහ තන් කර්මාන්තය එදා ජන සමාජය තුල ක්‍රියාත්මක වෙච්ච තවත් කර්මාන්ත කිහිපයකට උදාහරණ ඔය දුම්බර බැදුරු නෝර යුගයේ තම ජනප්‍රිය වෙන දුම්බර බැදුරු දුම්බර මිටියාතේ බැදුරු විව්වනේ නේද දුම්බර බැදුරට ලොකු ඉල්ලුමක් තමයි නෝර යුගයේ එතකොට එනම් මේ මහනවර යුගයේ විවගාව හේන් වගාවට අමතරව යකඩ කර්මාන්තේ දැව කර්මාන්තේ ලෝහ කර්මාන්තේ ලාක්ෂා කර්මාන්තේ පම් පැදුරු කර්මාන්තේ වගේ කර්මාන්තත් ඉතා ජනප්‍රියව ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන්නේ අවසාන කර්ම කියන්නේ යකඩ දැව ලෝහ ලාක්ෂා කර්මාන්තේද පන් කර්මාන්තේද දිනුව පැවතුනා හරණයදීට අමතරව මේ නුවර යුගයේ සත්ත්ව පාලනය ක්‍රියාත්මක වන සතුන් ඇති කිරීම ගවයෝ එළුවෝ කුකුල්ලු වගේ සතුන් ඇතිකරන එක මහනවර යුගය තුල ක්‍රියාත්මක වුණා සත්ත්ව පාලනයත් එදා ජන සමාජය තුල තිබ්බා ආර්ථිකයේ පැතිකඩක් තමයි සත්ත්ව පාලනය කියලා කියන්නේ එහෙනම් කුෂි කර්මාන්තයේම කොටසක් නේ සත්ත්ව පාලනය කියන්නේ නුවර යුගයේ සත්ත්ව පාලන කටයුතු සිද්ධ වෙලා තියෙනවා ලේන අවසාන කරුණ කුෂිකාර්මී කටයුතු සඳහා අවසාන කරුණ කුෂිකාර්මික කටයුතු සඳහා කුෂිකාර්මික කටයුතු සඳහා කිරිලබලෙන් කුෂිකාර්මික කටයුතු සඳහා කුෂිකාර්මික කටයුතු සඳහා සිතා මෙහෙම ලියන කුෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම කුෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම කුෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම කිරි ලබා ගැනීම සඳහා කිරි ලබා ගැනීම සඳහා කිරි ලබා ගැනීම සඳහා කිරි ලබා ගැනීම සඳහා සත්ත්ව පාලන කටයුතු සිදු කරන ලදී 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 ඔන අවසාන කර්ම ලියාගත්තා කුෂිකාර්මී කටයුතු සඳහා ද කුෂිකාර්මී කටයුතු සඳහා මෙන්ම කිරි ලබා ගැනීම සඳහා සත්ත්ව පාලන කටයුතු සිදු කරන ලදී right අවසාන කර්මය බලා ගන්න කුෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම කිරි ලබා ගැනීම සඳහා සත්ත්ව පාලන කටයුතු සිදු කරන ලදී ඔන්න ඔවෙනි ආර්ථිකයක් තමයි මහනුවර යුගයේ තුල ගොඩනැගිලා තිබිලා තියෙන්නේ ඔන අතරින් අපි අවසන් කරනවා මේ මහනුවර යුගයේ තුල ක්‍රියාත්මක වෙච්ච ආර්ථිකයේ ස්වභාවය මොන වගේ ආර්ථිකයක්ද මහනුවර යුගයේ තුල ක්‍රියාත්මක වුණේ කියලා අපිට ඔතනින් කතා කරලා අවසන් කරන්න පුළුවන් කෘෂිකාර්මික ආර්ථිකයක් තිබුණේ ඒ කෘෂිකාර්මික ආර්ථිකය පරිභෝජනයේ පදනම් කරගත් එක ඒ වගේම ස්වයං පෝෂිත එක මහනුවර යුගයේ බිහිවෙච්ච කෘෂිකාර්මික ආර්ථිකය
පාරිභෝජනෙ පදනම් කරගෙන බිහි වෙච්ච ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණේ. ඒකේ ප්‍රධානම වගාවන් වුණේ වී වගාව සහ හේන් වගාවනේ නේද? වී වගාව සහ හේන් වගාව තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වුණේ. වී වගාව සීමිතයි, හේන් වගාව මහා පරිමාණයෙන් සිද්ධ වුණා. කිරි ලබා ගන්නයි කුෂිකාර්මික අඩු සඳහා නේද? සත්ත්ව පාලනය, ගව පාලනය සිද්ධ වුණා. ඊට අමතරව ඒ දව කර්මාන්ත, ලෝහ කර්මාන්ත, ලාක්ෂා, පං කර්මාන්ත ආදියත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ගිවතු වගාවක් තිබිලා තියෙනවා. ගිවතු වගාව ගම්මිරිස්සලක් දෙකක් ඉඳගන්නේ, කුරුඳු ගහක් ඉඳගන්නේක නේද? ගිවතු වගාවක් නෝර යෝගයේ තිබිලා තියෙනවා. හරි නේද? රයිට්. ඕවා යලි විධිමත්ව කතා වෙනවා ප්‍රශ්න පොත සාකච්ඡා කරනකොට. ඊට අමතරව අපි පාස් පේපර් එහෙම නැත්නම් රිවිෂන් ක්ලාස් 11 වසරේ පටන් ගන්නවනේ ජනවාරි වල. පේපර් ක්ලාස් වලගේ රිවිෂන් ක්ලාස් පටන් ගන්නකොට අහෝගියේ පාස් පේපර්ස් ප්‍රශ්න කතා කරනකොට රචනා ප්‍රශ්න උත්තර ලියනකොට ඔය විධිමත්ද මම පැහැදිලිව ඡේදත් එක්කම නිවැරදි උත්තර ටික දෙනකොට ඔය තව ටිකක් නිවැරදිව අහුවෙලා යන තේදි තමයි ඔය නිවැරදිව විශ්ලේෂණාත්මකව කතා කරේ. දැනට දල වශයෙන් මතක තියාගන්න මහනුවර යුගයේ මෙන්න මෙවැනි ආර්ථිකයක් තමයි ක්‍රියාත්මක වුණේ කියන එක. කෘෂිකාර්මික ආර්ථිකයක් තමයි මහනුවර යුගයේ තුල ක්‍රියාත්මක වුණේ. ඒ කෘෂිකාර්මික ආර්ථිකයේ තුල දකින්න පුළුවන් ලක්ෂණ කීපයක් තමයි අපි තරු දාලා ඔය විදිහට ඉගෙනගෙන තියෙන්නේ. හරි නේද? අක්කාලමට පාඩම් කරලා දෙන්න ඔය අවසන් අනුමාත්‍රකාවේ නෝට් එක. අවසන් අනුමාත්‍රකාවේ නෝට් එකම ටක් ගාලා පාඩම් කරලා දෙන්න. ඊට පස්සේ අපිට තියෙනවා වැදගත් වැඩක් කරා. හරි නේද? කවුරුවත් පාඩම ඉවරයි කියලා යන්න එපා. මේ පාඩමෙන් අහන්න පුළුවන් වැදගත් තැන් කීපයක් තියෙනවා සාරාංශ කරගන්න. ෂෝට් නෝට් දෙක තුනක් ගහ ගන්න තියෙන වැදගත් විශේෂ කොටස් කීපයක. අන්න ඒ ටික තමයි මෙතනින් පස්සේ උගන්නන මේ පාඩම. ඒ නිසා කවුරුවත් යන්න එපා පාඩම ඉවරයි කියලා. ඉක්මනින් මට පාඩම් කරලා දෙන්න. මහනුවර යුගයේ ආර්ථික තත්ත්වය මොන වගේ ආර්ථිකයද තිබුණේ කියලා නෝට් එකටක් ගාලා පාඩම් කරලා දෙන්න ඉක්මනට. පටංග ආත්මීය කටයුතු වල හරිද පාඩම්ද? එළම හරි සර්. රයිට්. ඔව්. එහෙනම් ඔන්න මහනුවර රාජධානි සමය තුල ඔවැනි ආර්ථිකයක් තමයි ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් අපි කතා කළ අවසන් කරගත්තා මහනුවර රාජධානි සමයේ තිබුණු සමාජ තත්ත්වයයි ආර්ථික තත්ත්වයයි පිළිබඳ දෙකම. මහනුවර යුගයේ තුල මොන වගේ සමාජයක්ද තිබුණේ, මහනුවර යුගයේ තුල මොන වගේ ආර්ථිකයක්ද තිබුණේ කියලා අපි ඔන කතා කළ අවසන් කරලා ඔතනින් පාඩම ඉවරයි. හොඳද? ඔතනින් අපි පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරගෙන තියෙනවා. පාඩම අවසන් කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ අපිට මේ පාඩමේ මතක තියාගත යුතු නිතර විභාග වලට අහන විශේෂ කොටස් කීපයක් තියෙනවා. අන්න ඒ ටික අපි චුට්ටක් බලමු, අවධානය යොමු කරලා මොනවද මේ පාඩමෙන් වැඩිපුරම අහන විශේෂ කොටස් කියලා. ඔව් කියන්නේ. සර් මේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම කී ලබා ගැනීමට සත්ත්ව පාලනය කර තිබුණු තැනින් නෝට් එකක් නෑ. තවත් නෑ. එච්චර
හරි වැඩිපුරම අහන විෂය කොටස් වල එක තැනක් තමයි දැන් ඔය මහනුවර රාජධානියේ බලයක් පත් කරගන්න පෘතුගීසීන් අවස්ථා කිහිපයකදී මහනුවර රාජධානිය ආක්‍රමණය කළා තියෙනවානේ දැන් පෘතුගීසීන් සහ මහනුවර යුගයේ පාලකයෝ අතර සටන් ඇවිලි ගිහිල්ලා තියෙනානේ නේද පෘතුගීස් සටන් පෘතුගීසීන් සහ මහනුවර රාජධානි රජවරු අතර සටන් ඇති වෙලා තියෙනවානේ එවැනි සටන් කීයක් අපි ඉගෙන ගත්තද පෘතුගීසීන් සහ මහනුවර යුගයේ පාලකීන් අතර ඇතිවෙච්ච සටන් කීයක් අපි ඉගෙන ගත්තද මේ පාඩම තුන නෙවෙයි හතරක් ඉගෙන ගත්තනේ හතරක් ඉගෙන ගත්ත මතකද ආ හතරක් ඉගෙන ගත්තනේ පෘතුගීසීන් හා මහනුවර රාජධානියේ රජවරු අතර ඇතිවෙච්ච සටන් හතරක් ඉගෙන ගත්ත මතකද දල වශයෙන් මම කියන්නම් ඒ හතර හර දෙකක් තමයි දන්තුරේ සටන එක මොකක්ද දන්තුරේ සටන දෙක මොකක්ද දන්තුරේ සටන බලන සටනයි බලන සටන තුන තුන රන් දෙනිවල සටන රන් රහ තුන රන් දෙන සටන හතර මොකක්ද දන්නෝරුව සටන නේද සටන හතරක් වෙලා තියෙනවානේ දන්තුරේ සටන බලන සටන රන් දෙනිවල සටන සහ ගන්නෝරුව සටන කියලා සටන් හතරයිනේ එතකොට මේ සටන් හතරම සිද්ධ වෙලා තියෙන්නේ පෘතුගීසීන් හා මහනුවර පාලකයොත් එක්ක මහනුවර රජවරු සහ පෘතුගීසීන් අතර තමයි මේ සටන් හතරම වෙලා තියෙන්නේ දන්තුරේ සටන බලන සටන රන් දෙනිවල සටන සහ ගන්නෝරුව සටන එතකොට මේ සටන් හතර මතක තියෙන්න එපයි එතකොට මේ සටන් හතර ඇතිවෙච්ච වර්ෂ මොනවාද මේ සටන් හතර මෙහෙවපු පෘතුගීසි කපිතාන්වරු කවුද මේ සටන් හතරට මුහුණ දීපු මහනුවර පාලකයෝ කවුද කියලා වෙන වෙනම අපි ඉගෙන ගන්න ඕන ඔබ දන්නවද මෙන්න මේ සටන් හතරට අමතරව පෘතුගීසීන් අහගෙන ඉන්න පෘතුගීසීන් 1562 අවුරුද්දේ සීතාවක රාජධානිය අත්පත් කරගන්න සීතාවක ආක්‍රමණය කළා තියෙනවා 1562 පෘතුගීසීන් සීතාවක රාජධානියේ බලය අත්පත් කරගන්න සීතාවක රාජධානිය ආක්‍රමණය කරලා සීතාවකත් එක්ක සටනක් යුද්ධයක් ඇති කරගෙන තියෙනවා ආන්න ඒ සටනට අපි කියනවා පුතේ මොකක් කියලාද ඒක තමයි පෘතුගීසි පෙරදිගදි දන්තුරේ සටන නෑ නෑ ඒක තමයි පෘතුගීසි පෙරදිගදි එහෙම නැත්නම් ආසියා කරේදී ලැබපු ධර්මම පරාජය සියලු පෘතුගීසි හමුදා සමූල ඝාතනය වෙනවා පෘතුගීසි හමුදා ඔක්කොම මරලා දානවා ඒ සටනේ සීතාවක පාලකයෝ තේරුණා නේද එහෙනම් පෘතුගීසි ආසියාවේ ලැබපු පෙරදිගදි ලැබපු ධර්මතම් පරාජයක් දෙන්නේ 1562 සිදු වෙච්ච මොන සටනෙන්ද? පුළුවන් නම් කිය. මුල්ලේරියාව සටන. ආන් රයිට් වෙරි ගුඩ්. 1562 මුල්ලේරියා සටනෙන්. 1562 මුල්ලේරියා සටන. හැබැයි 1562 මුල්ලේරියා සටන සිදු වෙන්නේ මහනුවර පාලකයොත් එක්කද? නෑ. සීතාවක රාජධානියේ පාලකයොත් එක්ක සීතාවක රාජධානිය සහ පෘතුගීසි අතර ඇතිවෙච්ච සටනක් තමයි 1562 මුල්ලේරියා සටන කියලා කියන්නේ මේ සටන් හතරට කලින් තමයි මේ මුල්ලේරියා සටන වෙලා තියෙන්නේ තේරුණා නේද? ඒතර පෘතුගීසීන් සහ මේ රටේ පාලකයෝ අතර අවස්ථා පහකදී සටන් පහක් ඇති වෙලා තියෙනවා පෘතුගීසි සටන් පහක් දකින්න පුළුවන් ලංකා ඉතිහාසයේ දෙස සුපරීක්ෂාකාරිය බලනකොට හරිද පෘතුගීසි සටන් පහයි ඒ පහෙන් එකක් සීතාවක රාජධානියට එරෙහිව අනිත් හතරම මොන රාජධානියට එරෙහිවද අනිත් හතරම කියන්න බලන්න මේ හතරම මහනුවර රාජධානියට විරුද්ධවනේ
නේද මේ හතරම මහනුවර රාජධානියට විරුද්ධව හැබැයි මේක විතරක් සීතාවක රාජධානිය විරුද්ධව තමයි සිද්ධ වෙලා තියෙන්නේ එතකොට අපි බලමු 1562 මුල්ලේරියා සටන සැලසුම් කරලා ඒක මෙහෙවපු පෘතුගීසි නායකයා පෘතුගීසි කපිතාන් පෘතුගීසි සෙන්පතිය කවුද කියලා ඔබ ඉගෙනගෙන දෙන පොඩි පන්තිවල 1562 මුල්ලේරියා සටන මෙහෙවපු පෘතුගීසි කපිතාන් කවුද කියන එක උත්තරේ කවුද දන්න කෙනෙක් කියන්න බලන්න මතකද ඈ 1562 මුල්ලේරියා සටන මෙහෙවන පෘතුගීසි කපිතාන් කවුද අපි අයාට කියන කවුරු කියලායි අපොන්සු මතකද ඉතුරු කෑල්ල අපොන්සු අපොන්සු පෙරේරාද ලසර්දා අපොන්සු පෙරේරාද ලසර්දා ඔබ මේක අහලා තිබුණාද මීට කලින් මතකද අපොන්සු පෙරේරාද ලසර්දා එහෙනම් 1562 මොල්ලේරියා සටන මෙහෙවන පෘතුගීසි කපිතාන්ට පුතේ අපි කියන්නේ අපොන්සු පෙරේරාද ලසර්දා කියලා. මොකද නම අපොන්සු පෙරේරාද ලසර්දා. මෙන්න මේ අපොන්සු පෙරේරාද ලසර්දා මෙහෙවපු 1562 මොල්ලේරියා සටනට අභීතව මුහුණ දීලා පෘතුගීසි මේකෙන් පරද්දලා සීතාවක රාජධානිය බේරගත්ත ඒ අභීත සීතාවක පාලකයා කවුද පුළුවන් නම් මේකට මුහුණ දීපු සීතාවක පාලකයා කවුද පුළුවන් නම් කිය කවුද පළවෙන රාජසිංහ රජු ඔව් සීතාවක පළවෙන රාජසිංහ රජතුමා තමයි මේකට අභීතව මුහුණ දීලා තියෙන්නේ සීතාවක පළවෙන රාජසිංහ රජතුමා හරණේද තිකිරි කුමාරයා කියලා අපි කියන්නේ දැන් සීතාවක පළවෙන රාජසිංහ රජතුමාට අදවියෙමට පෙර කිව්වේ කොහමද තිකිරි කුමාරයා කියලානේ මෙන්න මේ තිකිරි කුමාරයා තමයි මේකට අභීතව මුහුණ දීලා මේකෙන් පෘතුගීසි පරාක්දලා සීතාවක රාජධානිය බේරගෙන තියෙන්නේ හරි නේද විභාගයට අහන්න පුළුවන් හරි සීතාවක පළවෙන රාජසිංහ රජතුමා තමයි මුල්ලේරියා සටනට නායකත්වයේ දීපු නැත්නම් මේකට මුහුණ දීපු සීතාවක පාලකයා හරි නේද රයිට් මේ සටන් පහම අපි ලියා ගන්නනේ වගුවක් ගහලා වගුවක් ගහලා අපි මේ සටන් පහම ලියලා ඒ විෂය කොටස් කටපාඩම් කර ගන්න ඕනේ ඒ නිසා ඔය ටියුට් එකේ ඉතුරු පිටු වල ගොඩක් ඉඩ ඉතුරු වෙලා තියෙනව නේද අවසාන පිටු ඉතුරුයි නේද ඈ ළමයි ඔව් සර් ඔව් ඔය පිටුවක මේ ප්‍රශ්න ලියාගා ඔව් ඔය ටියුට් එකේ ඔය පිටුවක ඒ ප්‍රශ්න ලියාගා ද ගිය මාසේ පන්ති ආපු නැති අලුතෙන් ක්ලාස් ආපු ළමයි මැද ඉන්නවනේ මේ පන්ති ඉන්න පුළුවන් නේ ඒගොල්ලෝ කොහේ හරි කොලේක නැතනක කොහේ හරි දනක පොතක ලියාගා මම මේ කියන එක හරිද ලියන මාස්තුකා ප්‍රශ්නයක් ලියන් මාස්තුකා බෙදලා ගත්තත් කමන්නේ පෘතුගීසීන් හා මෙරට පාලකීන් අතර ඇති වූ පෘතුගීසීන් හා මෙරට පාලකීන් අතර ඇති වූ සටන් කියලා ලියන්නක මාතෘකාව පෘතුගීසීන් හා මෙරට පාලකීන් අතර ඇති වූ සටන් 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 රයිට් ඔබ ගහන්න ඕනි වගුවක් ඔබ වගුවක් ගහන්න ඕනි පුතේ ඒ වගුව තමයි ඒ වගුව එන්න ඕන තීරු එන්න ඕනි තීරු සටන මුහුණ දුන් රජු මෙහෙවූ සෙන්පතියා තීරු තුනක් ගැහුවත් කමක් නැහැ තීරු තුනක් ගහන්නකො තීරු තුනක් ගහමු තීරු තුනේ වගුවක් ගහන්න සතන
තිරුතුනේ වගුවක් ගහන්න තිරුතුනේ වගුවක් ගහලා ඒකේ මුල් තීරුවේ ඔබ ලියන්න ඕනි මුල් තීරුවේ ඔබ ලියන්න ඕනි පුතේ සටන එක සටන තීරු අංක එකේ සටන තීරු අංක එකේ සටන තීරු අංක එකේ සටන හලෝ सर अब देखिए क्या तीरुआंके का साटन है देखो मेहेयबु पुर्तगीज़ कैपिटान देवीन तीरुले ने मेहेयबु पुर्तगीज़ कैपिटान एक साटन है देख मेहेयबु पुर्तगीज़ कैपिटान देख मेहेयबु पुर्तगीज़ कैपिटान තුන්වෙන තීරුව ලියන්න මුහුණ දුන් රජු එක සටන දෙක මෙහෙයව පෘතුගීසි කපිතාන් තුන මුහුණ දුන් රජු තුන මුහුණ දුන් රජු තුන මුහුණ දුන් රජු හරිද right අපි ලියමු සටන් පහ ලියන්න එක ලියන්න පළවෙනි එක 1500 हट देखे मुल्लेरिया सटन एक दास्पंसिय हट देखे मुल्लेरिया सटन एक दास्पंसिय हट देखे मुल्लेरिया सटन एक दास्पंसिय हट देखे मुल्लेरिया सटन राइट देन एक दास्पंसिय हट देखे मुल्लेरिया सटन दियाते ने මුල්ලේරියා සටන ගොඩනැගෙන්නේ කිනම් රාජධානි විරුද්ධවද කිනම් රාජධානියේ බලයක්පත් කරගන්නද පෘතුගීසි මේ සටන දියත් කළ තින් සීතාව රාජධානියේ බලයක්පත් කරගන්නනේ නේද 1562 මුල්ලේරියා සටන මට කියන්න 1562 මුල්ලේරියා සටන මෙහෙවපු පෘතුගීසි කපිතාන්ගේ නම අපි යාට කියන කවුරු කියලායි අපොන්සු පෙරේරාද ලසර්දා මොකද නම අපොන්සු පෙරේරාද ලසර්දා ලියන්න අපොන්සු පෙරේරාද ලසර්දා අපොන්සු පෙරේරාද ලසර්දා නම කියන්න අපොන්සු පෙරේරාද ලසර්දා අපොන්සු පෙරේරාද ලසර්දා මේකට මුහුණ දෙන පාලකයා කවුද මේකට මුහුණ දෙන්නේ සීතාවක පළවන රාජසිංහ රජු සීතාවක පළවන රාජසිංහ රජු තිගිරි කුමාරයා කියලා කියන්නේ අපි සීතාවක පළවන රාජසිංහ රජු සීතාවක පළවන රාජසිංහ රජු right ඔන්න එක සටනක් අපි ඉවර කරා හරිද ඊළඟ එක කියන්න एक दास पंसीय मुकद्दे देवनी राजा सिंह रे ने वेदरी की रिक्त मर गया ने अने अम्मे अनलामाए किया ना को मैं दारुवाट है देवनी राजा सिंह रे तुम आगे मुलना हमें महास्तान कुमारु महास्तान कुमार याने देवनी राजा सिंह रे तुम आठ राज्य वेन ना कालिंग किया ने महास्थान कुमार इकिरु कुमार सीतावक पलवन राज सिंह कुमार कुनापु बंडार पलवन विमल धर्म सूर्य कन्न सामिक्यानि श्री विक्रम राज सिंह कुंडसाले कुमार श्री वीर पराक्रम नरेंद्र सिंह हरने प्रश्न दिना हर इला हरण एक दास पंसी अनु हतरे
ලියන්න දන්තුරේ සටන 1594 දන්තුරේ සටන 1594 දන්තුරේ සටන ඊළඟ එක 1594 දන්තුරේ සටන කාටද කියන්න පුළුවන් 1594 දන්තුරේ සටන මෙහෙවන පෘතුගීසි කපිතාන්ගේ නම මතකද? පෙරෝ ලෝපෙස් ද සූසා. ඔව්. පෙරෝ ලෝපෙස් ද සූසා. හරියට හරි. 1594 දන්තුරේ සටන මෙහෙවන පෘතුගීසි කපිතාන් තමයි පුතේ පෙරෝ ලෝපෙස් ද සූසා කියලා කියන්නේ. ලියන්න. මෙහෙවූ පෘතුගීසි කපිතාන් පෙරෝ ලෝපෙස් ද සූසා. ලියන්න. පෙරෝ ලෝපෙස් ද සූසා. පෙරෝ ලෝපෙස් ද සූසා. පෙරෝ ලෝපෙස් ද සූසා තමයි 1594 දන්තුරේ සටන මෙහෙවන පෘතුගීසි කපිතාන්. කාටද කියන්න පුළුවන් 1594 දන්තුරේ සටනට අභීතව මුහුණ දීලා මේ සටනින් මහනුවර බේරගත්ත මේ සටන අභීතව මුහුණ දීපු මහනුවර පාලකයා කවුද කියලා? උත්තරේ කවුද? පෘතුගීසි කපිතාන් තමයි පෙරෝ ලෝපෙස් ද සූසා. මේකට අභීතව මුහුණ දෙන මහනුවර පාලකයා තමයි පළවන විමලධර්මසූරිය රජතුමා කියලා කියන්නේ. කවුද පුතේ? පළවන විමලධර්මසූරිය රජතුමා කියලා කියන්නේ. හොඳයි. ඊළඟ සරණ මතකයිනේ 1602 ලියන් බලන සරණ 1602 බලන සරණ බලන 1602 බලන සටන මෙන්න මේ 1602 බලන සටන මෙහෙවන පෘතුගීසි කපිතාන් කවුද? 1602 බලන සටන මෙහෙවන පෘතුගීසි කපිතාන්ට අපි කියනවා කවුරු කියලායි? ඩොන් දෙරණිමෝද අසවේදු. ලියන්න. ඩොන් දෙරණිමෝද අසවේදු. ඩොන් දරණිමෝද අසවේදු. ඩොන් දරණිමෝද අසවේදු. ඩොන් දරණිමෝද අසවේදු. මේ ඩොන් දරණිමෝද අසවේදුග නායකත්වයෙන් ගොඩනැගෙන 1602 බලන සටනට මුහුණ දීලා ඒකෙන් පෘතුගීසි පාද්දලා මහනුවර බේරගත්ත අසහාය පාලකයා කවුද? මේකට මුහුණ දෙන මහනුවර පාලකයා කවුද? අසවේදු මේකට මුහුණ දෙන මහනුවර පාලකයා පළවන විමලධර්මසූරිය. පළවන විමලධර්මසූරිය. රයිට්. දැන් සටන් තුනක් ඉගෙන ගත්තානේ. 1562 මුල්ලේරියා සටන. සීතාවකට විරුද්ධව. මෙහෙවන්නේ කවුද? පෙරෝ ලෝපෙස් සූසද? නෑ. අපොන්සු පෙරේරාද? ලසර්දා. අපොන්සු පෙරේරාද? ලසර්දා. මේකට මුහුණ දෙන්නේ කවුද? සීතාවක පළවන රාජසිංහ. දෙක 1594 දන්තුරේ සරණ මෙහෙවන්නේ කවුද? පෙරෝ ලෝපෙස් ද සූසා. මුහුණ දෙන මහනුවර පාලකයා පළවන විමලධර්මසූරිය. තුන 1602 බලන සරණ මේක මෙහෙණ පෘතුගීසි කපිතාන් ඩොන් ජෙරනිමෝද අසවේදු. මුහුණ දෙන්නේ කවුද? කවුද? මහනුවර පළවන විමලධර්මසූරිය. ඊළඟ එක 1630 රන් දෙනිවෙල සටන.
पुर्तगीज़ कप्तान कौन मुहुन देने का महास्थान कुमार रजवेला ने मे सटन वेनकोट महानूर पालक महानूर पालक वयस्गताई लोकू रणकामित मुहुन दिन यवाने सेनरात्रायतुमा कौद तमंगे पुता महास्थान कुमार मुहुन दिन महानोर पालक देवन राजसिंहराजु देवन राजसिंहराजु अवसान पुर्तगीज़ कप्तान मेलो कैस्ट्रो दियगूद मेलो कैस्ट्रो दियगूद मेलो कैस्ट्रो लियन एक दास ऐसीयत इस्साते गन्नोरुव सटन मेहेवन पुर्तगीज कप्तान तापी कियनवा दियगूद मेलो कैस्ट्रो कियला दियगूद मेलो कैस्ट्रो एक दास ऐसीयत इस्साते दियगूद मेलो कैस्ट्रो के नायक आते गोड़ने गिन मेन मे गोर सरण अभी तो मुहुन दी पुर्तगीज़ पार्दन महानोर पालक राजे पालक सह पुर्तगीज़ नर पुर्तगीज़ सह मेरट रजवर अवस्था पहाक दी सटन पहा वर्षा पिलवली मदगति आगा नौन अरण एक
මොල්ලේරියා සරණ 2 1594 දන්තුරේ සරණ 3 1602 බලන ඊළඟ එක 1630 රන්දෙනිවල ඊළඟ එක 1638 ගන්නෝරු සරණ සටන් පහ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන අර නේද ඒ මේ සටන් පහෙන් මොල්ලේරියා සටනට මුහුණ දෙන සීතාවක පාලකයා සීතාවක පළවන රාජසිංහ රජතුමා ඊළඟට දන්තුරේ සහ බලන කියන සටන් දෙකට මුහුණ දෙන්නේ පළවන විමල ධර්මසූරිය අවසන් සටන් දෙක රන්දෙනිවල ගන්නෝරුව ඒ දෙකට මුහුණ දෙන්නේ කවුද මහනුවර පාලක දෙවන රාජසිංහ තේරුණා නේද රයිට් එක මෙහෙයවන පෘතුගීසි කපිතාන්ටද මොල්ලේරියා සටන මෙහෙයවන පෘතුගීසි කපිතාන් මොල්ලේරියා සටන මෙහෙයවන පෘතුගීසි කපිතාන් තමයි අපොන්සෝ පෙරේරාද ලසර්දා මොකක්ද නම අපොන්සෝ පෙරේරාද ලසර්දා ඔව් දන්තුරේ මෙහෙයවන්නේ පේරෝ ලෝපේස්ද සූසා බලන මෙහෙයවන්නේ ඩොන් ජෙරනිමෝද අසවේදු මොකද නම ඩොන් ජෙරනිමෝද අසවේදු ඔව් රන්දෙනිවල මෙහෙයවන්නේ කොන්ස්තන්තිනෝද සා ඇගන්දානි කොන්ස්තන්තිනෝද සා කොන්ස්තන්තිනෝද සා ගන්නවරෝ මෙහෙයවන්නේ දියගූද මේලෝ කැස්රෝ දියගූද මේලෝ කැස්රෝ දියගූද මේලෝ කැස්රෝ තමයි මෙහෙයවන්නේ මෙන්න ඔව් මෙන්න මේ ටික මේ වගු අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. මේ වගුවෙන් හැම අවුරුද්දකම වගේ ප්‍රශ්නයක් දෙකක් අහලා තියෙනවා. දැන් අපි ඔක්තෝබර් මාසේ ඔයාලගේ 10 පාඩම් ටික ඔක්කොම කවර් වෙන්න බහුවරණ 120ක පොතක් මන් දෙනවා. MCQ 120ක පොතක් දෙනවා මං ඔක්තෝබර් මාසේ. ඒ බහුවරණ 120 අපි කතා කරන වෙනම දවසක් දාලා. එතකොට මේ අහුවෙයි පලාත් පේපර් සෙට් එකක් ගන්න පලාත් පේපර් ටිකක් කරන්න කලින් අවුරුදු වල ආපු ඒව කරනකොට තේරෙයි මොනවද එන ප්‍රශ්න කියලා විභාගෙට ඉතින් මේ වගුවෙන් බොහෝ ප්‍රශ්න එනවා හැම අවුරුද්දකම ඒ නිසා මේ සටන් පහ අනිවාර්යෙන් මතක තියෙන්න ඕන අර නේද මුල්ලේරියා සටන දන්තුරේ සටන බලන සටන රන්දෙනිවල සටන සහ ගන්නෝරුව සටන අර නේද හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට ලියන්නකෝ ඊළඟ ප්‍රශ්නේ ලියන් ලියන් මෙරට මහනුවර පාලකයින් ඊළඟ ප්‍රශ්න ලියන් මේ ලියන් මෙරට මහනුවර පාලකයින් අවස්ථා දෙකකදී ඊළඟ ප්‍රශ්නේ මෙරට මහනුවර පාලකයින් අවස්ථා දෙකකදී මෙරට මහනුවර පාලකයින් අවස්ථා දෙකකදී මෙරට මහනුවර පාලකයින් අවස්ථා දෙකකදී ලන්දේසීන් සමග මෙරට මහනුවර පාලකයින් අවස්ථා දෙකකදී ලන්දේසීන් සමග ගිවිසුම් ඇති කරගෙන තිබුණි ගිවිසුම් ඇති කරගෙන තිබුණි මෙරට මහනුවර පාලකයින් ලන්දේසීන් සමග අවස්ථා දෙකකදී ගිවිසුම් ඇති කරගෙන තිබුණි අවස්ථා දෙකකදී ගිවිසුම් ඇති කරගෙන තිබුණි නම් කරන්න ගිවිසුම් ඇති කරගෙන තිබුණි නම් කරන්න හරි දැන් බලන්න මම ඔබට ඉගැන්නුවා මේ රටේ මහනුවර පාලකයෝ අවස්ථා දෙකකදී ලන්දේසීන් එක්ක ගිවිසුම් දෙකක් ඇති කරගෙන තිබුණායි කියලා. ඒ ගිවිසුම් දෙකට කියන නම් පවා මම දීලා තියෙනවා. ඒ ගිවිසුම් ඇති කරගත්ත පාලකයා කවුද කියන එකත් මම උගන්වලා තියෙනවානේ. එහෙනම් මේ රටේ මහනුවර පාලකයෝ ලන්දේසීන් එක්ක අවස්ථා දෙකකදී ගිවිසුම් ඇති කරගත්තා. ඒ ගිවිසුම් දෙකෙන් මට කියන්න පළවෙනි ගිවිසුමට කියන්නේ කොහමද? නැත්තම් පළවෙනි ගිවිසුම ඇති කරගත්තේ මොන අවුරුද්දේද? කියන්න. 1937 පළමු ලන්දේසි ගිවිසුම. බොහොම හොඳයි. පළවෙනි ගිවිසුමට කියන්නේ 1638 පළමු ලන්දේසි ගිවිසුම කියලා. නේද? පළවෙනි ගිවිසුමට අපි කියන්නේ 1638
පළමුලන්දේසි ගිවිසුම කියලානේ නේද එතකොට මහනුවර පාලකයෝ ලන්දේසීන් එක්ක අවස්ථා දෙකකදී ගිවිසුම් දෙකක් ඇති කරගෙන තියෙනවා ඒ ගිවිසුම් දෙකෙන් පළවෙනි ගිවිසුමට අපි කියන්නේ 1638 පළමු ලන්දේසි ගිවිසුම කියලා හරි නේද ගිවිසුමක් කියලා කියන්නේ දෙපාර්ශවයක් අතර ඇතිවන්නා වූ එකඟතාවයක් නේ නේද ගිවිසුමකට එන්න ඕන දෙපාර්ශවයක් දෙපාර්ශවය තමයි ලන්දේසීන් සහ මහනුවර පාලකයෝ ලන්දේසීන් සහ මහනුවර රජතුමා අතර තමයි මේ ගිවිසුම ඇති වෙලා තියෙන්නේ හරි මට කියන්න 1638 පළමු ලන්දේසි ගිවිසුමට සම්බන්ධ මහනුවර පාලකයා කවුද මේ ලන්දේසීන් එක මේ ගිවිසුමට එළඹෙන මහනුවර පාලකයා කවුද දෙවන රාජසිංහනේ දෙවන රාජසිංහ රජතුමා ඔව් 1638 පළමු ලන්දේසි ගිවිසුමට සම්බන්ධ මහනුවර පාලකයා තමයි දෙවන රාජසිංහ රජතුමා කියලා කියන්නේ ඔබ දන්නවද මේ ගිවිසුමට ලන්දේසීන්ගේ පැත්තෙන් අස්සම් කරපු කෙනා කවුද කියලා මේ ගිවිසුමට ලන්දේසීන්ගේ පැත්තෙන් අස්සම් කරපු කෙනාට අපි කියනවා වේස්ටබෝල්ඩ් කියලා වේස්ටබෝල්ඩ් මොකද නම වේස්ටබෝල්ඩ් 1638 පළමු ලන්දේසි ගිවිසුමට ලන්දේසීන්ගේ පැත්තෙන් අස්සම් කරන්නේ කවුද වේස්ටබෝල්ඩ් කියන ලන්දේසි කපිතාන් වේස්ටබෝල්ඩ් 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 සහ දෙවන රාජසිංහ රජතුමා අතර තමයි 1638 පළමු ලන්දේසි ගිවිසුම ඇති වෙන්නේ කුමකටද මේ ගිවිසුම ඇති වුණේ කුමකටද පෘතුගීසි ලංකාවෙන් නෙරපා හරින්නනේ පෘතුගීසි ලංකාවෙන් එළවන්න තමයි දෙවන රාජසිංහ රජතුමා ලන්දේසින්ගේ සහය ගන්න තමයි මේ ගිවිසුම ලන්දේසින් එක්ක ඇති කරගත්තේ නේද රයිට් මට කියන්න ඊළඟ ගිවිසුම මොකද්ද දෙවෙනි ගිවිසුම 1766 දෙවන ලන්දේසි ගිවිසුම නේද ලන්දේසීන් එක්ක යලිත් වතාවක් මහනුවර පාලකේ ගිවිසුමක් ඇති කර ගන්නවා ඒ වර්ෂ 1766 අපි ඒ ගිවිසුමට කියනවා 1766 දෙවන ලන්දේසි ගිවිසුම කියලා මොකද කියන්නේ 1766 දෙවන ලන්දේසි ගිවිසුම කියලා කියන්නේ 1766 දෙවන ලන්දේසි ගිවිසුම රයිට් මට කියන්නේ මේ ගිවිසුමට සම්බන්ධ මහනුවර පාලකයා කවුද කීර්තිචීර රජසිංහ 1766 දෙවන ලන්දේසි ගිවිසුමට සම්බන්ධ මහනුවර පාලකයා තමයි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කවුද පුතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමයි මේ ගිවිසුමට සම්බන්ධ වෙලා තියෙන්නේ ඔබට කාට හරි කියන්න පුළුවන්ද මම ඉගැන්නුවේ නැහැ මේක අපිට උගන්වන්න තියෙන අවසාන පාඩමේ 10 වෙනි පාඩමේ තමයි මේ ආයෙ උගන්වන්න තියෙන්නේ මම මේ 10 වෙනි පාඩමට ලේසි වෙන තමයි දැන් කියලා දෙන්නේ මේ ගිවිසුමට සම්බන්ධ ලන්දේසි ආණ්ඩුකාරද මතකද විලියම් පැලස් ඔව් මේ ගිවිසුමට සම්බන්ධ ලන්දේසි ආණ්ඩුකාරවරයාට අපි කියනවා විලියම් අල්මයන්න විලෙන් ෆල්ක් ෆල්ක් ආණ්ඩුකාරවරයා විලියම් ෆල්ක් ආණ්ඩුකාරවරයා විලෙන් ෆල්ක් ආණ්ඩුකාරවරයායි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතර තමයි 1766 දෙවන ලන්දේසි ගිවිසුම ඇති කරගෙන තියෙන්නේ. ඔබ ගහන්න ඕන මේකටත් තීරු දෙකේ තීරු තුනේ වගුවක්. මේකටත් ගහන තීරු තුනේ වගුවක් ගන්න. තීරු තුනේ වගුවක් ගන්න මේකටත් පල්ලෙහාට දෙකයි ඕනි. ගිවිසුම් දෙකයි නෑනි. තීරු තුනේ වගුවක් ගන්න. ගිවිසුම මුල් තීරුවේ ගිවිසුම තීරු තුනේ වගුවක් ගහලා තමයි ලේසි. ඉක්මන් කරා. මතක තියාගන්න පාඩම් කරන ලේසි නේද එතකොට හෙට අපි පොන්රොද පාඩම් පටන් ගන්නවා හෙටනවා ටියුට්ස් අරගෙන තියාගන්න හොඳේ හැමෝම ටියුට් අරගෙන මට ෆොටෝ එක දාලා එවන්න ඕනේ ගෲප් එකට ඇඩ් කරගන්න වෙනවා ඒ ගෲප් එකට තමයි මම දෙන්නේ ඉදිරි සතිය ඔයාලගේ ලින්ක් එක මේ 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 පාස්වර්ඩ් එක අපි අලුත් ඇප් එකේ
ඔයාට දෙනවා වෙනම පාස්වර්ඩ් එකක් එන්න ඕන විදිය. ඒ නිසා අතර අනිත් පැයට එන්න බෑ. ඒ නිසා මට ෆොටෝ එක අනිවාර්යෙන් එවන්න. යොපු අය මම ගන්නම් අද හෙට වෙනකොට. ටියුට් ගත්තේ නැති අය ඉන්නව නම් අදම අද හවස හෙට හැන්දෑව 6ට කලින් ටියුට් අරගෙන තියාගන්න. හොඳේ. ආර්ථික ගැටලු මූල්‍ය ගැටලු තියෙන කට්ටිය ඉන්නවා නම් කරුණාකරලා මට කතා කරන්න. හරිද? කතා නොකර අපරාධ පන්තිය කට් කරගන්නත් එපා, හොරෙන් ඉන්නත් එපා, හොරෙන් ඉන්න බැරි වෙන ඉස්සරහට. තේරුම් ගන්න නැති වෙනවා. හොඳේ. රයිට්. තීරු තුනයි. තීරු තුනේ මුල් තීරුව ලියන එක ගිවිසුම. ගිවිසුම. එක ගිවිසුම. එක ගිවිසුම. देख संबंध लंदेसी जाति के या संबंध वो 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 लंदेसी जाति के या अवसान के संबंध उ महानवर पाल के या 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 हर यूसुम मां के कलिया පළමුලන්දේසී ගිවිසුමට සම්බන්ධ ලන්දේසී ජාතිකයට අපි කියනවා වේස්ට අයන්න වේස්ට වෝල්ඩ් ආඩයන් අගට වේස්ට වෝල්ඩ් 1638 පළමුලන්දේසී ගිවිසුමට සම්බන්ධ ලන්දේසී ජාතිකයට කියන මේ ගිවිසුමට අස්සම් කරපු ලන්දේසී ජාතිකයට අපි කියන්නේ වේස්ට වෝල්ඩ් කියලා වේස්ට වෝල්ඩ් waste world හරිද waste world මේකට සම්බන්ධ මහනුවර පාලකයා දෙවැනි රාජසිංහ රජතුමා 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 තමයි මේකට සම්බන්ධ महानोर पालकया इलांगे के लिए टक गाला इलांगे का एकदा सबसे हटा है देवन लंदेसी गिवसुमा 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 पुता एकदा सत्सिय हटाए देवन लंदेसी गिवसुमट संबंध विच लंदेसी आंदुकार अगर ये टापी किए ना वा विलेम फेल्क विलेम फेल्क अलकायन विलेम अलमायन ना विलेम फेल्क विलेम फेल्क आंदुकार अगर या विलेम फेल्क विलेम फेल्क विलेम फेल्क तमाय मेकड़ संबंध लंदेसी आंदुकार वरया मेकड़ संबंध महानोर पालक ने पिकिए ना पुते कीर्तिश्री राजसिंह कीर्तिश्री राजसिंह राजो कीर्तिश्री राजसिंह राजो कीर्तिश्री राजसिंह राजो कीर्तिश्री राजसिंह राजो राइट यही ना पुर्तगीसी ने क मेरठे पालकयो
අවස්ථා පහකදී යුද ගැටුම් ඇති කරගෙන තියෙනවා ලන්දේසීන් එක්ක මේ රටේ පාලක අවස්ථා දෙකකදී ගිවිසුම් ඇති කරගෙන තියෙනවා ඒ දෙක වෙන වෙනම මතක තියෙන්න ඕන ගිවිසුම් දෙක තමයි 1638 පළමු ලන්දේසි ගිවිසුමයි 1766 දෙවන ලන්දේසි ගිවිසුමයි අර නේද රයිට් වගෝ සම්පූර්ණ කරගන්නත් අග්ගාලා ඕවා නිතර විභාගට අහලා තියෙන ඒවා නිතර හන ඒවා හොඳේ හරිද ඕනිමයි විභාගවලට රයිට් ලියන්න අවසාන ප්‍රශ්නේ ලියන්න අවසාන ප්‍රශ්නේ ලියන්න අවසාන ප්‍රශ්නට කලින් එක ලියන්න මෙරට මෙරට බලය අත්පත් කරගත් මෙරට බලය අත්පත් කරගත් මෙරට බලය අත්පත් කරගත් යුරෝපා ජාතීන් තිදෙනා මෙරට බලය අත්පත් කරගත් යුරෝපා ජාතීන් තිදෙනා පිළිවෙලින් නම් කරන් මෙරට බලය අත්පත් කරගත් යුරෝපා ජාතීන් තිදෙනා පිළිවෙලින් නම් කරන් මෙරට බලය අත්පත් කරගත් යුරෝපා ජාතීන් තිදෙනා පිළිවෙලින් නම් කරන් මෙරට බලය අත්පත් කරගත් යුරෝපා ජාතීන් තිදෙනා පිළිවෙලින් නම් කරන් රයිට් අපේ රටේ බලය අත්පත් කරගත්ත යුරෝපා ජාතීන් තුන්දෙනා මතකයිනේ කවුද මෙරට බලය අත්පත් කරගත් යුරෝපා ජාතීන් තිදෙනා තිදෙනා පිළිවෙලින් නම් කරා මෙරට බලය අත්පත් කරගත් යුරෝපා ජාතීන් තිදෙනා පිළිවෙලින් නම් කරා දැන් අපේ ළමයි සරලව හැමෝම දන්නවනේ මේක කවුද කියන බලන්න ඉස්සෙල්ලම අපේ රටේ බලය අත්පත් කරගත් යුරෝපා ජාතිය කවුද පෘතුගීසීන් පෘතුගීසීන්නේ දැන් මට ඕන මේක නෙවෙයි ඔයාලා දන්න අනිවාර්යෙන් පෘතුගීසි නෙක්ස්ට් වන් ලන්දේසි නෙක්ස්ට් වන් ඉංග්‍රීසි කියලා මට ඒක නෙවෙයි ඕනිය මට වැදගත් වෙන්නේ මෙතන පෘතුගීසි ලංකාවේ වෙරළබඩ පළාත් පාලනය කරපු කාලේ කොච්චරද කියලා උගන්වන්න පෘතුගීසි ලංකාව පාලනය කරපු කාලවකවාන මතකද කියන බලන්න පෘතුගීසි ලංකාව පාලනය කරපු කාලය කියන්නේ 1558 වෙරළබඩ පළාත් පාලනය කළ තියෙන දෙක ලන්දේසිනේ දෙක ලන්දේසි මට කියන්නේ ලන්දේසි ලංකාවේ වෙරළබඩ පළාත් පාලනය කරපු කාලේ කාලවකවානෝ කිය 1658 ඉඳලා 1796 දක්වා ඔව් 1658 ඉඳලා 1796 දක්වා තමයි ලම්දේසි වෙරළබඩ පළාත් පාලනය කළා තියෙන්නේ. හරිද? රයිට්. මේ පන්තියේ බුද්ධිමත් ළමයි ඉන්නවද බලමුකෝ. කවුද දක්ෂය කියලා මම හොයා ගන්නම්කෝ. දෙන්න පුළුවන් නම් උත්තරයක්. 1658 වෙනකොට කවුද මහනුවර පාලකයා? 1658 වෙද්දි මහනුවර පාලකයා කවුද? දෙවන රාජසිංහ. ඔව්. පෘතුගීසි ලංකාවෙන් එළවන්නේ කවුද? දෙවෙනි රාජසිංහ. මේකනම් කාටවත් බැරි වෙයි. මේකවත් කාටවත් බැරි වෙයි. 1796 වෙනකොට කවුද ලංකාවේ මහනුවර පාලකයා? රාජාධිරාජ. ඔව්. රාජාදි රාජසිංහ රජතුමානි 1796 වෙනකොට මහනුවර පාලකයා රාජාදි රාජසිංහ රජතුමානි නේද? එතකොට ලන්දේසි යනකොට ඉංග්‍රීසි එනකොට මහනුවර පාලකයා කවුද? රාජාදි රාජසිංහ රජතුමානි. හයි තුන ඉංග්‍රීසි
right tuna ingreesi ingreesi inge kala rakawano 1796 indala 1815 dakwa welala badapa 815 indala 1948 dakwa samasta sri lankawama api ingreesi inge palana kale liyanne varsha tunakin kaanda tunakin 1796 ira 1815 ira 1948 ehema liya 1796 ira 1815 ira 1948 1796 indala 1815 wenakan welala bada palad 815 indala 948 wenakan समस्त श्रीलंका एना पुर्तुगीसी लंदेसी इंग्रीसी की एना यूरोपा जातीन तुन पिरिवेलिंग अपेरा कालगेन पालने कलती एना एना मेनटे बलयात्पात करगात यूरोपा जातीन तुन देनाय पुर्तुगीसी लंदेसी इंग्रीसी पुर्तुगीसीन सा लंदेसीन अपेरटे पालने करे वेरलबड पलात वितराय मुहुदुबड पलात वितराय पुर्तुगीसीन के पालन काल पालने පහත රජවරු හැඳින්වීමට භාවිතා කළ වෙනත් නම් ලියා දක්වා පහත රජවරු හැඳින්වීමට භාවිතා කළ වෙනත් නම් ලියා දක්වා පහත රජවරු හැඳින්වීමට භාවිතා කළ වෙනත් නම් ලියා දක්වා right පහත රජවරු හැඳින්වීමට භාවිතා කළ වෙනත් නම් ලියා දක්වා मैंने मैं बोल लूँगी विनात नाम कुड़ा काले बाविता कर पु नाम तीन नवाने अब ये डी कहते हैं ना डगामु लेसी ये तो कुटे लियान एक सीतावक पालवन राजसिंह राजू सीतावक पालवन राजसिंह राजू सीतावक पालवन राजसिंह राजू सीतावक पालवन राजसिंह राजू सीतावक पलवन राजसिंह राजू सीतावक पलवन राजसिंह राजू सीतावक पलवन राजसिंह राजू राइट इसरा ही तले अग्गा मैं सीतावक पलवन राजसिंह राजू तो मात कुड़ा काले को हम देखी हुई सीतावक पलवन राजसिंह रहित माट कुडा काले की वे टिकिरी कुमार या केलाने टिकिरी कुमार या लेन टिकिरी कुमारो टिकिरी कुमारो टिकिरी कुमारो टिकिरी कुमारो नेक्स्ट वन लेन नाम का देख यमसिंह भंडार यमसिंह भंडार मैं यमसिंह भंडार के कियपु यमसिंह भंडार भाविता करपु बौतीस्म नामे तिबुनने या कालया क्रिस्तियानी आगम वेलंदगनिदपु निसा ए कालया भाविता करे क्रिस्तु नमाकने बौतीस्म नामे अपने भाविता करे मतलब क्या ना यमसिंह भंडार के बौतीस्म नामे मुकाद यमसिंह भंडार के बहुतीस्म नामे तमाय पुते डॉन पिलिप लेन डॉन पिलिप यमसिंह भंडार के बहुतीस्म नामे तमाय डॉन पिलिप यमसिंह भंडार के बहुतीस्म नामे टके ना पुते आपी डॉन पिलिप केला डॉन पिलिप यमसिंह भंडार के बहुतीस्म नामे डॉन पिलिप तूने लेन तुम्हें निया
කුසුමාසන දේවිය තුන කුසුමාසන දේවිය එයා එයාත් බෞද්ධීස්ම වෙලා හිටියානේ මොකද්ද කුසුමාසන දේවියගේ බෞද්ධීස්ම නාමය දෝන කැතිරිනානේ නේද ඔව් කුසුමාසන දේවියගේ බෞද්ධීස්ම නාමය තමයි දෝන කැතිරිනා ඔන්න සවිස්කා කුසුමාසන දේවියගේ බෞද්ධීස්ම නාමය දෝන කැතිරිනා කුසුමාසන දේවියගේ බෞද්ධීස්ම නාමය තමයි දෝන කැතිරිනා next one සර් පළවෙනි රජතුමා කවුද ඈ පළවෙනියට කිව්ව එකේනා සීතාවක පළවන රාජසිංහ සීතාවක පළවන රාජසිංහ ටිකිරු කුමාරයා කියලා කිව්වේ right ලියන හතර පළවන විමල ධර්මසූරිය පළවන විමල ධර්මසූරිය මේ පළවන විමල ධර්මසූරයතුමාට කියපු නම් දෙකක් තියෙනානේ කුඩා කාලේ මෙයාගේ අප්පච්චි දාපු නම මෙයාට පොඩිම කාලේ කියපු නම තමයි කොනප්පු බණ්ඩාර මෙයාත් කාලයක් පෘතුගීසීන් ළඟ හැදී වැඩුණානේ ඒ කාලේ මෙයාට කිය බෞතිස්ම නාම මතකද මොකද්ද බෞතිස්ම නාම ඔස්ට්‍රියාවේ දොන් ජුවන් එහෙනම් පළවන විමල ධර්මසුරයතුමාට කියපු නම් දෙකක් තුන වෙනත් නම් ලියන් වෙනත් නම් දෙකයි ලියන් එක කොනප්පු බණ්ඩාර අලයිරා එක කොනප්පු බණ්ඩාර එක කොනප්පු බණ්ඩාර එක කොනප්පු බණ්ඩාර එහෙම නැත්නම් මෙයාගේ බෞතිස්ම නාමය තමයි ඔස්ට්‍රියාවේ ඩොන් ජුවන් ඔස්ට්‍රියාවේ ඩොන් ජුවන් ඔස්ට්‍රියාවේ ඩොන් ජුවන් පළවන විමල ධර්මසූරියට කිව්වා පොඩිම කාලේ කොනප්පු බණ්ඩාර කියලා එව නැත්තම් කො ඔස්ට්‍රියාවේ ඩොන් ජුවන් කියලා ඔස්ට්‍රියාවේ ඩොන් ජුවන් ඒ හතරවෙනියා පහලියන් දෙවන රාජසිංහ රජතුමා දෙවන රාජසිංහ රජතුමා දෙවන රාජසිංහ රජතුමා මේ දෙවෙනි රාජසිංහ රජතුමාට පොඩිම කාලේ කිව්වේ කොහොමද කුඩා කාලේ කියපු නම මහා අස්ථාන කුමාරයා කියලානේ හැබැයි ලන්දේසි මේ රජතුමාට කිව්ව විශේෂ ගෞරව නාමයක් මෙයාගේ විශේෂ අන්වර්ථ නාමයක් තරන් මෙයාට මොකද්ද ත්‍රිසිංහලාදීස්වර ඔව් ත්‍රිසිංහලාදීස්වර එහෙනම් එනම් දෙකම ලියන්න මහා අස්ථාන කුමාරයා කියලා කියන්නේ ත්‍රිසිංහලාදීස්වර කියලා කියන්නේ දෙවෙනි රාජසිංහ රජතුමා තමයි එහෙනම් ලියන්න මහා අස්ථාන කුමරු ඇලිරා ත්‍රි සිංහලාදීස්වර 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 මහා අස්ථාන කුමරු ඇලිරා ත්‍රිසිංහලාදීස්වර right ලියන්න ඊළඟට නාපුතේ ඒ තමයි ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ ශ්‍රී ඊළඟ රජතුමා ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ මෙන්න මේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාට කුඩා කාලේ කියපු නම කියන්නේ කුණ්ඩසාලේ කුමරු කුණ්ඩසාලේ කුමාරයනි කුණ්ඩසාලේ කුමරු බොහොමදයි ලියන් කුණ්ඩසාලේ කුමරු කුණ්ඩසාලේ කුමාරයා කුණ්ඩසාලේ කුමාරයා කුණ්ඩසාලේ කුමාරයා එහෙනම් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාට කිව්වේ කුණ්ඩසාලේ කුමාරයා කියලා. හරි නේද? කුණ්ඩසාලේ කුමරු ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ. අවසාන රජතුමා ලියන්න. අවසාන කෙනා ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට රජ වීමට පෙර කුඩා කාලේ කියපු නම මතකද
මොකක් දෙයාට පොඩි කාලේ ළමයි කිව්වේ ආ ඔව් හරියට හරි නේද දැන් ඉතින් අපේ කට්ටියත් මේ පන්ති ඉවරුණු සැනින් ඔක්කොම කන්න සාමිලා වෙනවා දරබඩ ගාලා දැන් බත්තයි තා පොඩකින් නේ බඩගිනි වල නැත්තේ රයිට් ශ්‍රී වික්‍රමට රජ වෙන්න කලින් කිව්වේ කොහමද කන්නසාමි කුමාරයා කියලා නේද ලියන්නේ කන්නසාමි කුමරෝ කන්නසාමි කුමරෝ කන්නසාමි කුමරෝ කන්නසාමි කුමරෝ කන්නසාමි කුමරෝ හොඳයි ශ්‍රී වික්‍රම රයිසිංහ රජතුමාට රජ වෙන්න කලින් කිව්වේ කන්නසාමි කුමාරයා කියලා කන්නසාමි කුමරෝ හොඳයි මොකද පුතේ ශ්‍රී වික්‍රම රජසිංහ රජතුමාට කුණ්ඩසාලේ කුමරු කුණ්ඩසාලේ කුමරු කුණ්ඩසාලේ කුමාරයා කුණ්ඩසාලේ කුමරු රයිට් එහෙනම් ඔතනින් මහනුවර රාජධානිය ගැන කතා කරලා ඉවර වෙනවා අපිට සැප්තැම්බර් මාසයේ පුරාවටම කතා කරන්න පුළුවන් මහනුවර රාජධානියේ පාන වැඩපොත බදාදරය කරන වැඩපොතනේ ආයි මේ පාඩම මුලින්දලා අහු වෙනවා තේරුණා නේද එතකොට අපි යලි මතක් වෙන මේ පාඩම ඉතල මහනුවර රාජධානියේ පාඩමත් හොඳට පුළුවන් වෙයි හරි නේද සෙට හැන්දෑවේ 6ට පටන් ගන්නවා පුනරුදය පාඩම ඔයාලගේ පෙළ පොතේ තියෙන පාඩම් අංක 9 පුනරුදය මේක ලංකා ඉතිහාස මාතෘකාවක් නෙවෙයි යුරෝපා ඉතිහාස මාතෘකාවක් මෙන්න මේ යුරෝපා ඉතිහාස මාතෘකාව හිටින් පටන් ගන්න ඒ නිසා අදවස හෙට වෙනකොට ඔබ නිබන්ධන අරගෙන ලෑස්ති වෙන්න මට ෆොටෝ එකක් දාන්න හරි නේද එහෙනම් හෙට අලුත් පාඩමෙන් හමු වෙන බලාපොරොත්තු වෙන් අපි සමුගෙන යනවා ඔබට සුබදායක දිනයක් ප්‍රාර්ථනා කරමින් ආයිබෝන් ඔව් කියන්ටක් ගන්න සර් රෙකෝඩ් එක දානවද හෙට ආයිබෝන් සර් අද රෙකෝඩ් එකද ඊදර හෙට දින එක ඇයි හෙට දින එක දානවද කියලා අහන්න සර් මේ පන්තියක් සර් කාගේද චූටි සර්ගේ ආ මං හිතන්නේ හෙට එක දාන්න කවුරු පුතේ නමාවද සර් කවිෂා නෙත්නි ආ ඔව් හරි මං දාන්න 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 දෙකම දාන්න සර් සාරි සර් සවීන් ටියුට් ගන්න පුළුවන්ද පුළුවන් පුළුවන් අද යන අනිවාර්යෙන් යන්න ගිල ගේන් ටියුට් එක ටියුට් පොඩ්ඩයි දෙමු නික් මන්ට යන්න සර් පාස්වර්ඩ් දෙන්නවද අද අද දෙන්නේ නැහැ ඔයා ටියුට් එක අරන් ඇවිල්ලා මට ෆොටෝ එකක් දාන්න ඕන අලුත් ගෲප් එකට ගත්තම ඒ ගෲප් එකේ ඉන්න ඇයට මං ඒ ෆෝන් නම්බර්ස් වලට පාස්වර්ඩ් එක වෙන මෙවනවා අපිට සතිය හරිද ගෲප් එකේ ඉන්න ආයි නානේ හරි සැප්තැම්බර් එකේ ඉන්නවද ඔව් සර් හා හරි තමාව ඇඩ් කරන්න හ්ම් අනිවාර්යයෙන් යාළුව ඇඩ් කරනවා අනිවාර්යයෙන් තව ප්‍රශ්න දෙන්න හන්ටක් ගාලා ප්‍රශ්න ගැටලු අරබුද අලුත් යෝජනා 9000 ඉක්මන් කරන්න ආයිබෝන් සර් ආයිබෝන් සර් ටියුට් එකේ පොඩක් ගාලා දාන්න ඕන දානවා පොඩක් ගාලා දාන්න ඕනේ ඔව් හරි සර් ආයිබෝන් ආයිබෝන් සර් ආයිබෝන් 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 සර් ආයිබෝන් ආයිබෝන් සර් ආයිබෝන් 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 ජය වේවා පාඩමේ ගැටලු තියෙනවා නම් ඒකත් තාන්න පුළුවන් මහනුවර රාජධානී පාඩමේ ගැටලු නැහැනේ තේරුණානේ පාඩමනේ ඒක අවුලක් නැහැනේ අවුලක් නැහැ සර් ඔව් ඒ පාඩම ටිකක් දිග පාඩමක් ප්‍රශ්න පද සාකච්ඡා කරනකොට ආයි මතකෙට හිටෙයි දැන් මේ ටෙස්ට් එකට ලෑස්ති වෙන්න ටෙස්ට් එක තියෙනවනේ දැන් කලින් පාඩමේ 6 වෙනි පාඩමේ නේද සලුත් 10 වසර ගෲප් එක හදුවද අලුත් 10 වසර ගෲප් එක හදලා තියෙනවා ඔව් සැප්තැම්බර් අලුත් 10 වසර කියන්නේ 2022 10 ද ඔව් සර් ඒ කියන්නේ මේ දැන් ඔයා 9 වසරද ඔව් සර් කවුද රන්දීපද නැත නිපුන ආනිපුන ඔයා මම හදලා තිනවා නැද්ද ගෲප් එකේ මා සර් ඔයා ඒ අලුත් ගෲප් එකේ නැද්ද 2022 10 වසර ගෲප් එකේ නැද්ද නෑ සර් හා මම මැසේජ් එකක් දා මම ගන්න පොත ඉස්කෝල කොහෙද වාගේ කැලි ඉස්කෝල සර් ආ ෆයිට් දාන මම ගන්න මොකක්ද කියලා ඇමිලි අම්බලි පිටියේ එක පිරිලා නම වසරක
ඔව් සර් ඔව් ඒකත් කවුද ඉන්නවද ඥාතියෙක් ඉන්නවද නෑ සර් මම ඉන්නවා ඔවා නම වසරෙක් කෙනෙක්ද මනුර සර් මනුර ආ මනුර රන්දී වා මනුර රන්දීප් නේ ඔව් සර් ආ හරි एक ताक ग्रुप में हादर दी ने पिरिच्चे का डामा तर दे वेनी कांडे में हादर दी हाँ सर वाह स्कूल का सेंट्रल दे मंडर ओ सर तब यारों ऐतिने आलों दे ऐड करन एक नए दिका टीन ना दे ओ सर एक वाले हुआ हाँ माँग एवान ना दे के लिंग के कवार एवर दान अपने आंधे हाँ सर हाँ माना मैसेज दानों का मंडर गेल मंदा अरे